හචත් රාජස් ෝමදවයන් විශාද මෙහයක් වර්තමානය ස්ෂ්ට කරනවානේ ඇතකොට එ පමණක් නොවේ තුමන් මේ මේ අන්තර්ජාලය කියන විෂය මේ දැම YouTubeු කියන විෂය පවා භාවිතා කරමින් අපේ නුවන්න එකක් කහවවෙලා හරි අපූරු අන්ලිමිටඩ හිස්ත්‍රික් නවින් වැඩසටහනක් කරෙනවාන්නේ ඒඒ වැඩ සටහන අපි හරිට අගේ කරනවා. මම චමත්දිස්ොයිසා හෙට පෝ ශ්‍රී ලංකාක සංවිධානයේ එමනත්න් එච්චෆෙසල් සංවිධානය ලකම් ලෙස කතිුතු කරනවා. रेडියෝ चැනලයකින් පටආර ගෙන අපේ ඉතිහාසය පිළිමඳ නොදත් කරුන් සහ ඉතම් ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් පිරිසත් බිහි කිරීමටත් එයින් ඔබබටත් ගල්ලා ඒ පුරවිද්‍ය्याත්ම ශේෂ්‍රයට් සහ ඉතිහාසය වෙනුවෙන් උදව් කිරීමට කැමති සංවිධානයක් බී කිරීමටත් මේ අ්‍යමල ්‍රृස්සිි වැඩසටහන මෝලිකවුණ මාචා राාජශෝමधයාන්ගේ ऑස්स्ट्रेलියන්න සංායෙන් පසය තමයි H සංවිධානයක් भीන්න ඒ මේ ච සංවිධානය ලෝකය පුරා විසිරී යන්නට අන්විවිට් හිස්්ටිසා වැඩසට හන මහා මහෝපකාරය වනා කළ කිව ැසත්ය තිහාසසි නිලවසයෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් නොලද පුදුජන්තමත් ඉතිහාසිපිළොන් දැනුම වර්ධනය කිරීමටත් නිෙවැරදිව මනාව මේ කරුණු ඉදිරිපක් කන්න නැත්ෙෆම් අන්ලිමිටන් හිස්්ටි වැඩසටාන සමත්ත එලතිබිෙනවා. ලිට ඩිට්‍රි ඩටහන මට හම්බවෙන්නේ රේඩුව එකක් නෙමේ මම එකක බලන් ියුතු බේ එක ඉතින් ලකාා නි පොඩ්ගස්ේක කොල්මම්ම ආසම් පොඩ්කස්ට එක කන්ලිමිට ිට්‍රි ොකද රා සමදවස ඉතිහාසය දකින්නේ මාන සිිට්ාචරය කතන් රැක්විදිට නැත්තන් මේය පොඩිපොඩි කයිල්ලල්ට කඩලා එක ඇතනචන්ඩ දාගෙන එහෙම දකින එකක් නෙම හරි වෙනස් එකේ වෙනසට මංහරි කැමති මට ිස්ට්‍රේ එකේ වෙනදේ රසවිඳින්ද රාජසම දෙවස ලංඟඉඳගෙන සීගිරයින්දගෙන ඉතිං ඒක මාර්රමක්ිරස එකක් ඒ වන්නහි තන්නේ ඒක්පිරෙන්න්ස එකේ ඒක්ස්පිරෙන්න්සක ලැබවාගේෙන එක්ම තම එක වටිනාාවක ඇල්ල. මගේ ජීතය ලොකුවට වෙනස් කරපු මංගෙනක මගේ ත ්‍රිප් එකමයි ජීත. සදදිස්ාය නවර නරමන්නක් ියු නරබන්නක් නෙම මට බලන්ඩ බෑ ම වාහ යනකට තමයි මේ හන්න දැක්ුණුස්ක කතාරන්න මේ ප කිිමට එකසි තිහක ේග ගන හිවක පොඩි ටික්ක රහවුණ ගොඩක් ස්තුූතියි අඇතරම නැවත නැවතත් සුබපතන අගලන්ගේ දෙසේ වෙන වෙදසටහන්ට මට හිතෙන්නේ නුවන් ආපස්සට හැරල බැරුවත් කිසිම හඩු පාඩුවක් තිබ්බේ නැති ප්‍රෝග්‍රෑම් එකඔ මට මේ ලතෙ ගැන කෙලේ ගලයක් වශයෙන් මට කියයන් දෝනේ මෙතෙෆම් වැඩසටහනමංගා සතුටෙන් අහපු වැඩසටහන ගාක් හොඳයි. ඉතිහාසය ගොඩක්කි ගෙනගත්තා. ඒවගේ ලංකාවට ආදරී කරන්න ඉතිහාසයට ආදරී කරන්නක ගොඩක් පුළහන. අයිබුවන් මම නවසිලන්තයේ හැමිල්ට නුවරෙන් දේවින්ද මහවිතා මම ජීවිතය ප්‍රථම වතාවට පරිපූර්ණ වූ මහච්චාර්වරය දැක්ක කියලා. ඔබතුමාගේ වචන කලාහිමේ ඒ ප්‍රවාහය ඒවකීම ඉදිරිපත්කරීම මහිතනක දේශන ප්‍රතිහාරයක් කියලා. එති මේ වැස්ටාන ශ්‍රීලංකාට තරක්න මේ මලෝකෙ සිටින සීලුම දරුවන්ගේ අනාගතයට මහිතනවා මහෝපකාරී වන වැඩස්්ටානක් කියලා. මොකද අනාගතයේ මේ දරුව අපේ රට හොයඇත්ති ඒ දරුවන්ට මේ වැඩස්ටාන. රිव වෙला هن न theo හිਤवाही വटनाama, ਤகைյ લ ി. තරම අන්ලිවිට ස්ටරි කියන වැඩසරහනය එකසි අනු නමයෝ මම මේ වනට බල ලිවරයි ම මේ ඉතාලි මිසින අනගරේ වැඩරන මෙ දැනුත් වැඩකරගරඉන්න අතර තම මේ වැඩසරහන බල ලිවරුණේ. ඇත්තරම ඉතාහස්සයේ ඉතිහාසය අපිට ඇත්තට මේ පාවෙලාතියෙන් අවස්ථාවක මහචාරතුමාගේ මේ පැහැදිි කිරීම නිසා අපි ඉතිහාසේට ආදරය කරන්නගත් එකට ඔබතුමාට ගොඩා කිස්තුූති. ඒ අවශ්‍ය තැන්ගල් දී නිය විආකාරයට ප්‍රශ්නැහීම නිසා නුවන්නයිිට අවශ ප්‍ර්නත් ගොඩක් වෙලාට. නොදුලුවත්වොම හචයරතුමගින් ගහනවා ඒක න්න රත් ස්තුතියිනදාකිපිටම් ජයලවා මම පන්සේ අවුරු දහත විස් පුරා ජීවත්වෙන විශ්‍රාමික ෘතිකෙ අපේ දේවල් අපේ කියනකම වැඩිපුරත් දැනෙන්නේ මංහිතන්නේ අපි වගේ රටින් පිටවල ඉන්නයිඩේ කියලා ඒ හා සම්බන්ධව ඒ වකවානුවට අයිති යුරපය අපි හැමරටම සංචාරයකන හැමර රටගදීමට තියන කෞතු ගරට ගිහිල්ල ඒවතන විස්තර ොරතුරු අපි සඳාබලන්න හස ගන්නවා දැන් මගේ රටේ මේකාලිති විච් ේල් එක් මේ ගොල්ුන් ිතිවිච ේව නොද කිය එක හගක් කලාවට මට අන්නවිට හිස්ට්‍රි ඇහෙන්නේ එක්ක වියෙන ගමන් නැත්තං මම රසසාවැට කරන්නේ බරාහන ලෝන ඉතින් මටම් ගාක්ක. දුර මන් යන්න වෙනවා මගේ නඹස් සිර මම ජීවත්යන්නේ සවීට් නොද මම ඔබතුමාලාගේ නැත්තම අන්ලිමටඩ හිස්ත්‍ර වඩ සටාන වරින්වර නරඹනවා ඒ හැම දෙ හන එකක්ම මට බලන්න බැරවුණත් වැදගත් කියර හිතෙනවා ම බලනවා එක ඉගලීමක් කරන්න කැමැතියි නවක යුටුබස් ලාර්ගේ ප්‍රශ්න ඒවාගේම චජ. ඔබතුමන්ලා බාරගත යුතු නැහැ කියලම හිතන. අයිබෝන් නැටම් අල්ිමට හිස්ට්‍රී වැඩ සතහන මෙහෙවන නුවන් මහතාතත් පොෆිස්ස රාජ සෝමදේව මහතාටත් මාගේ උණුසුන් සුභ පැති ක්කි කරන්නේ මම සාර්ධගන්තයක ඉතාලියරේ සිට. නුවන් ජුඩ් ලියරගේ ස රාජ් සෝමදේවවාචාර්තමාගේ සුසංයෝගයෙන් කරගන අද මේ හිස්ටී அ්‍ය විට කියෙන වැරසටාන තුළ අප ලබන තෘතිය අතිවිශාරයි සුප ප්‍රාර්ථන කරනවා. පන්සයවිනි වැරසටානත් අපට බල ෙදන්න. අපිට සිද්ධ වුණේ මේ සාහිත්‍යමය මූලස්වමත එකතැන නවෙතිච්ච එකතන ගල් ගැහුුණු එකතන පල්වෙච්ච පලිනාමය නොවු ගලා නොගිය ගලා නොයන ඉතිහාසයක් ම නවතිම තමයි මේ නූතන කියලා හිතන අපි සිද්ධවෙල තිබ. ඒ ගල් ගැහුණු මේ ගනිීභාවනය වෙච්ච ඉතිහාස ගලායන්න පාරක්කපලකට විදි නිදහස් මාර්ගයක් සකසන්න කොට අපට බලුවමුණ මේ ඒ සංවාදය කොටස්කරූ බවට පත්වෙන්නේ කොහොමද අපි වා ඔන්න පටන් ගත දෙයක් කාලන අවශ්‍යතාවයක් ඉට කරපු වඩ සහ තමයි මල විට සි දකින්නේකමව පව ඉදිරියට අල්බල්ල ඉදිරියට අ්‍යාස කරන්න ඉදිරියට හදාරන්න ඉතාම් කැමත්තිෙන් ම මේ වැටසර දි බලග ට කියති එබවන් මොම භාරයෙන් වලින් වසන්ද නැත ෆෙම් ග න්ගදිල ලිකාවේ අල්ලිබිෙනට හෙස්්ටි රිටහන වැසරහන්දේසීයක් සම්පූර්ණ කරන මේ මෝතේ යට සුව පැති එක් කිරීමට මහන්ට ද අවස්ථාවක් උදාවීම සවරට කරුණක් එපමනින් නොනැමති බාහරයෙන් ශ්‍රීලන් කතානාපතිතුමේගේ පූර්ණ දායකර්ත්්‍යය මුගගේ හය මත රාජ්‍යතාන්තිික මට්ටමේ වැඩසටන් කකිපයක්ද පැවත්වීමට අවස්ථා උදාවේම අපලත භාග්‍යන්. අයිබෝන් ඉතිං දෙකයි බින්ඳදුුව අයි දෙක දෙශේ දෙක අඩ සරහනය වෙලාවේ මේ පටන් ගන්නකොට ඇහෙන්න්ඩ ඇති බලන් ඉන්නකොට පෙනෙන්ඩ ඇති අපි ඔබට එකම එක දවසක් කිව්වා ලෝකපුරා ඉන්න මේ අපේ අඳමිට ඩිස්්‍රී ප්‍රේක්ෂකීන්ට ශ්‍රාවකීන්ට ඔබට දැන්නදේ අපිට එවන්ඩ කියලා විශාල ප්‍රමාණයක් මංහිතන්නේ දෙසය පනහක්විතර ඊඩියෝ කලිප් අපිටඒවලදිී බා අනේ ඉතින් ඒ ඔක්කුම දාන්න විදිහත් නෑ මේ සමාවෙන්න ඉ හැමකෙ තෝරාගත්තේ ැන් කීපයක් තෝර්ලාමේ දැම්මා කාකාගහරි වීඩියෝ කලිප් එකක් අදවැට සරහට පෙවුනත්තං ඒ අපි බලල තියෙන්නේ. ඔබ ඒව විනාඩිසිියල්ලම අවිල්ල තියන්නේ මම සර්ටත් ඒක පෙන්න එක දාලා දෙන්නක්ඒ ප්‍රතිචාර ඉතිං රටලෝකට පෙන්න්නට බැරීම ගැන ඇත්තටම සමාවෙෙන්න්න හැවයිස ඔතන නොදැම්ම. කලිප් දෙකක් මං විශේෂයෙන් අරන්න ඔබට මුලින් ඇැහුණේ ඇත්තටම ඔබ මේ දෙසයවෙනි වැඩසරහන ගම්බන්ධෙන් වූ එකනෙමේ අපි හැමදාමත් මංහිතන්න මේ විද්‍යුත් මාධ්‍යී ඉතිහාසේ කතා කරන විට අපිටආමත කරන්න බැරි මේ චරිතය තමයි අප ජක්සන් නන්තන මහත්මයක් එතු අල්‍යිමිට ඩිස්්‍ර පිළිබඳව කිව්ව කාරණයකෙන් තමයි ඔබේ සුභ වැැතුම් පටන් ගත්තේ මේ ඔබ අහන්ඩ යන්නේ මේ රූපෙලි විශේෂක්ත්ත ඇත්තිවා මේ තරුණයාව මට මුණගෙහවු ෙස අහම්බෙන් ඔහුමයි දැකළ ඇවිල කතා කරේ මේ වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ ඉතින් අහගෙන ඉන්න උදවට මං කියන්න ඔහු ඇත්තටම කරන්න මේ කරවිංචා විගුණන එක. ඉතින් කරපංචා ලොකු දේවල්ලට උදාහරණයකට ගන්න පුළුවන් කාරණයක් සමහරලාට අපි අපි වැඩ අපෙන් වැඩහරගැෙනවල්ලා ඉසනටහත් කියවා කර පිංච වගේ කියලා හැබයි කරපංච නැතුව බෑ මේ ඉතිං ඒ ඉතාමත් වැදගත් දේ අලවි කරන කෙනෙක් එක පාටම දැළ ඇවිල්ල මාතක් කතා කල මේ මට එක ඒවෙලා ත් හන්විිට ඩිසි බල බලයින්න YouTube එක මේ වන්මහත්ත මේ දැනුත් මම මේ විකුණන් අතර ලබලඉන්න කියලා පලමිනි දවස කිවවා ඉතින් මේ ඔහුගේ සුබ පැතුම්ම මේ අනිත්ත්‍යෝ වටින්නෑ කිය නනේ හැබැයි මට මේක පොඩි විශේෂත්වයක් දැන්මස ඒක හින්ද මොකද අපි දන්න අපිත් එක් රාජනායක කතා කරලා තියෙනවා මේරට ඉන්න යම්කිෂ ආකාරයක ඉතාමත් ඉහ වෙළඳ ව්‍යාපාරකය කතා කරලා තියෙනවා විධ ශේත්‍රවල විවිධය හම්වෙලා තියෙනවා. අල්ලිට ිස් දීය කියැනකොට අපිට ඕන දේ වෙලා තියෙනවා කියෙක් දැස මූලික වුණේ අර සයට මතක ඇති අපිට කහක පැලකඉඳලා කෙනෙක් කෝල් ඇගතා මේ අරගන ඉතිහාස ප්‍රශ්නයක් යොමු කලා මේ එතුමා සම්මාන්ධ කරගන්නඩ පුළුවන්න්නන් වඩා හමොඳයි හැබයි මේ අපි මේ හැම ශ්‍රී ලාංකි කියන්ගේම හදවත්වොල්ට අපේ රටේ ඉතිහාස අරං ගියා කියන සන්තෝසය ඔබටත් මටත් දැනට තමයි මේ මේ ක්‍රිප්තක තෝරගත්තේ අපි ඒ පොඩ්ඩක් බලලා අහලයිමු. හමදස් මසන්ක මමානී බවල මට වැඩසටන තුටින් උඩත් දෙවල් ලංකා වි්‍යහාස කෙන ගොඩක් දැගන් හම් වන මොකද තම ොඩක් චන්ල් ල දෙෙල් බල ගොඩක් පැවැටල මොලේ විසාරයකන මේ මොකක් විතිහාසය කියාගරන බලා හිටිය ම වැඩ කරන්න පැන්ස රාථක මධ්‍යස්ථාන විහාසය අප ගොඩා වටිවා මගේ දබුවන්ත වටික අප හමෝට මටම තිවසකනට දැන ගන්නඩ ඕන රි මේ හරරම ඇත්ත ඇත්ත ඇති සැටියම මේ නෙක්තපමකින් තන් විිසුල්ට දෙනයකම ගොඩා එයා ස්තුති කරවා මං තව එකක් මේ දිසයන වැරසටන් සුප පතනවා. මේ මොක මේ වැට ල්ලංකාවර කියයන නතොරත නිසුන්ට ඇත්තයන්ගේ මට කොඩා විශේෂයක් කියන්න දයෙනවා මොකද අන්න හිිටක වැඩසරහන්න වගේ අනත් YouTube චැනල් එකගොල්ලගේ මුදල් අවශ්‍යාව න්න මන්දන්න මිනිස්සුන්ු කොඩා දෙවල් බොරු දේල් ප්‍රකාස කරන ඇගුල්ලන්ගේ චනන්ෙ ප්‍රසිද්ධකර ගන්නඩ මං කියන ඇගල්න්ට එහමරන්න දෙපාගල මකද අපි සාමාම්‍ය ජනතාව අපට ඇත්ත දෙන්න මොකද සල්ල අම්බුණාවගේෙම තිහාසයකෙන්න්ද වෙනස් කරන්න එපා අපේ දරුවන්න අපිට. න්න ගමත් කියන කට අපි මේ ලංකාව පිනිස්සු අපිට දවල් කරන්න ද අප ොලේ දියුණුචත්මි මේවා ද ව දවල් කරන්න ද යාසේ හරිදම දෙන්න කියලා මඒගොල්ලන්ට කියනවා. එම කරන්න දෙපා කියලා මේ නෙත්තෙපේ මගේ හරිද ඇත්ත ඇතිසටියට ින්න කියලාකාරුණ කිල්ලාසේ. ඉතින් එතුමාගේ ව්‍යාපර කටයුතු අපි දියුණු වෙනවා කියලා පාර්ථනා කරන්න ගමන් අපි පෞද්ගලි කොස්සට මං තන මට වැඩි හම්බලා කියලා තියෙනවා මගේ ජීවිත වෙනස් කරගත්ත උදවිය. තමන්ගේ ආයතන වෙනස් කරගත්ත උදවිය මේ ඔබ දකින්න බලන්නේ අල්ලිවිඩඩ හිස්ත්‍රි හින්දා තමන්ගේ ජීවිතය විතරක් නනේ ආයතනෙත් වෙනස් කරගත්ත අපේ රටේ වවසායකෙක් දැන් ඔහු අපේ කණ්ඩය මේ ප්‍රබල සාමාජකෙක් ඒ හින් දව නෙමයි හැබැයි ෆෙලා ආයතනය මුළු ආයතනයම එකතු වෙලා අපිට සුව පැතුමක්ෙව්වා විශේෂම හේතුව තමයි ෙලා කියන ජාතින්්‍රරනාමයක් ඔබ ්‍රී ලංකන්න ගුවන් සමාග මේ ගමන් කරනවාාව ඔබට ඩිස්නස් අර හම්බේන ගිෆ් පැක් එකට හම්බෙන්නේෆෙලා ඒකම කෞුරවාරි විශේෂන් අපේ රටේ අමාත්‍යන් ශෝල් විශේෂෙන් රාජතන්ත්‍රික දෙවල්වලට අවුත් ශ්‍රී ලාංකික නිෂ්පාදන කැටියට ඔහුටල් ලැබෙන්නේ ෆෙලා මේ ගි් පැකට කේතරන්න මේ ඔබ මාලදී වයිනේ සහනිකුත් ලෝකේ විදධ රටවල් වල මේ විශේෂෙන්ම මාලදිවේනේ හෝට ලේකට ගියොත් ඔබට ාතරුම්ම කේදී මේ ලැබෙන්නේ අපේ රටේ ෆෙලා නිෂ්පාදන මේ ෆෙලා ගැන ඇඩ්ඩ එකක් නෙහේ මේ හැබැයි ඒෆෙලා අයතනය හල්ලවිට ඩිස්වහින්දා වෙනස් වුනා කියන්නේෙ අපේ සුදත් පොරදාකොට හැමදාම කියනවා ඉතින් මේ පෙලා අයතනය සුභ පැතුම අපි අනිවාරෙන් එකතු කරගණඩ හිතුව මොකද අපි බලාපොරොත් වනාටත් වඩා අපි ඉන්නස් කරහට වඩා ට පොෆිට්ටහක් ැබි හතිවස මේ ගඩසටහනෙන් ඒක කියන්න වනින්ද අපි ඒකත් බල්ලයි කවදු විජය කියන්නේ විිජය කියලග ලංකාවට ආම කියලා තිය නවහොත්්බතු සඳ මහාවශය සටරන්න තියනවා හැබයි ඒක ඔක්්පු කරන්න සාක්ෂියයක් නැහැ මොකදට වඩා පරම ඉතිහාසයක් පංකාවටතිය ඔය ොතරදකගන්නේ අපේ රාසගේ අට ටස්ට බල්ල නිසා ොම ොක්ම කියෙන ග ලයි බට බයි අරා කාශ්‍යපට සීගිරීවුට මාරිගාවත්තික් බකාශීගු මාගවති නෑ ඒ නද කොද ඔම සුරා ඇය විරහගෙන සී इतिहास एक लगाने आप इतना वार्तमान है ऐसा अनागत है क्या इतिहास है अपना तो and uh, that is why Forbes a very prestigious religious institution has ranked Sri Lanka as the fourth best countries to visit as tourists because of our rich heritage rich uh, history कोई लोग आएगा ना आपने आपने unlimited history program में किंग्राज सर्वे thank you unlimited එක අපි විශේෂෙන් මතක කරන්න ඕනේ මේ මහචරි රාශෝම දේවයන්ගේ නැත්තෙෆේ මල්ලිමිටෙට් ස්ත්‍රී විදේ සංචාර වැඩ රන් ලාවේ තුන්වෙනනික අපි පලනිය මෝස්ට්‍රේලියාවටගා ඊල්ළඟට බහරයෙන් දැන් අපි මහචාරයතුමා එද නියමිතයි විදේශන සඳහා මේ ඉතාලියට මැයි මාසේ ඉතින් ඒ සඳහා මේ අපේ වැඩ ස්‍රහ් සඳහා ඔබට ඒ තුොරොතුර ලබාගන්න පුුවන් අපේ ප්‍රධහන සංවිධායකතුමා සාරධමහත්මය ඉතින් එතුමාගේ ඉදුරකතනකය තිරේ දිස්තනවා වගේම මේ අපි ස්ක්‍රපෂන්ෙ YouTube බවැඩ සරහනේ දක්කොල් අතින්වවා සාරදර කරතා කරන්න පුලුවන් ඒකම මේ නාපෝලිවල මේ වැඩට සරහන් සංවිධානය කරන කවීටන් මහත්මය එතුමගේ දුරකතන කැත් තබි පල කරවා එතුමට නනාපොල ආශිත ශ්‍ර ලාංකයන් කතා කල ොරතුර බාගන්න පුුවන් ඒකම මහිත නිිලානුවල තමයිස වැඩිම පිරිසක් ශ්‍රී ලංකිකයි නිතා ලිදේශේය අපේ අශෝක ජයතිලක මහත්මය අසෝක ජයතිලක මහත්මය ඉතින් අශෝකයියට කතා කරලා අශෝක අශෝක මහත්ම කතා කරලා ඔබට පුළුවන් මිලානොවල ඔබට අවශ්‍යනං එදිලා තියෙන වැඩසහන් වලල්ට අමතර ඔබටත් යමක් ඇෑස්ති කරගඩ මේ ඉතින් අශෝකට කතා කරන්න කොයින්ටන්ට කතා කරන්න සාරදර කතා කරන්න අපි ඉතාලියදී ඔවුන් එක්ක නොවයි මේ වැඩස්රහන් මේ වන්නේ ඒකත් විශේෂෙන්ම මේ මොහොතේ මතක් කරනවා හරි අපි අ සාචා න සට දකිනට බල්ලනොට ොහර කියන්න ග ට ඉවස නෑමම අපි කරපු වැඩගයන්න අපිම පම්පෝරරිගාගන්න හරි ගේ කරගන්න කොහොඳ නෑම මෙදැන් ොන්ගේෙපු නිසා මංක කියයන්න්නේෙම පහුගෙදවස්සේ අඟහරුවාද කුරුණෑගල ගයා මටින් මගේ අවශ්‍යතාවකට ඉතින් කුරුණෑගල යනකොහම අපට නිතරම මම කුරුණෑගල එනවාකුවෝත් අපේ සහුරුද ගැමුණුචින්තක එෙනවාඉති ගැමුණුත්තාව ඇති අපි දෙන්න මේ පාරය ඇවිදගෙන නොකට මේ අපේ ත්‍රීවිල් රථයක ඉන්න තරුණ ළමයෙක්. බැහැලා කතා කල්ලා කොහොමද කියලා කතා කරලා මම මේ දැම් චුම්පම් හොතකට කලනුත් මේ වැඩසටහන බලබල හිටියේ මේ කියලා කතා කරලා අපි මේ අපට දැන් හැඟීක් තියෙනවා මේ රට ගැන මේ අපි රට හොඳ තැනකට ගේෙන් ඩෝන කියලා ඒ තරුණ ළමය මේ ගහක්කට ත්‍රවිලරයක් නතර කරගෙන හිටිය ඉතිං එකෙන් අපට පේනවා එක මම කිව්වම අපේ වැඩසටහනේ ග වරනාවක් කරන්න නෙමි අපේ රටේ හැම්ම පුරවැසේ කුටම රටේ ඉතිහාසේ උරුමය හා තමන්ගේ වගකීම ගැන හැඟීමක් තියනවා. ඉති ඇත්තවශයෙන්ම ඒ හැඟීම ඕනම දෙයක් දැල්ුවන්න යම්කිසි බලයක් ඕනන නිශ්චලතාව තියෙන වස්තු චලනයෙන්ඩ නම් බාහිර බලයක් යොදන්ඩෝනය කියලා මේ නිවටන් තමයි ස්සල්ලම වෙසයිසක් නිියවටන්. තින් අපටේනවා මනිසුන්ගේ හිත්තුවල තිනෙන ට ති නදරේ දල්ලුවන්න මොකක් හරේ නායකත්වයක් මොකක් හරි බලයක් අවශ්‍යයි කියලා ඉතින් අපි වැඩසට හන් දෙසීයක් කල්ලා අයිඉවර වෙනකොට ඒ බලය අ නැබියුලාවක් වගේ නිහාරිකාවක් වගේ මෝදුවිමින් සමාජයේ හැම තලයකම එන බව අපට පේනවා ඉතිං මේක මේ අපේ මහපංකමක් නෙමේ අපි මේ කතා කරන දැනුම ගොඩනගණ්ඩ සතවර්ෂ ගණනාවක් තිස්සේ මහන්සි වෙචයි නො විද්වත් වූ ඉතිහාසක්ඥෝ පුරාවිද්‍යාඥෝ ය අයටත් ඒ ඒ කෘථවේදිත්වය යන්න ඕන අපි සිරිම් මහචාරය සිරිමා කිරිබමුණේ මැතිනියගේ අදහස් කතා කන්නෝ නං ඒක සමාජයට දැනුන නං එතුමටත් ඒ එකේ කෘතවේ දිී භාව අනිව ේ දැනට ජීවත් වෙන හා දැනට දිවංගතව සිටින මේ දැනුම් ගොඩන ගන්ඩ උදව්පදව් කරලා තමන්ගේ ජීවිතය කැපකරු හැමකෙන නාටමත් ගෞුරවේ එක හා සමානව ලැබෙන්ඩෝන අර කුරුණෑගලි දිලබපු අත්දැකීමේ ඒ තරුණයා කියපු එකේ ගෞරවේ. එ හැම කෙනටත් අයිති වෙන්ඩ ෝනිත් අපිට ඇත්වශයම අපහොහෙරල්ල බලලා සතුටට පත්ෙන්න්න පුළුවන්. අපපි දන්න අපි සතුරට පත්වනෝ රට සතුට පත්වනවා අතරම මෙමගෙන දුක්වෙනයත්. සමාජය ඉන්න ඒගොලොත්තඒ දුකෙන් සතුට පත්තව වගේෙන රතනාගකෙන්ම සතුට ප්‍රතවාගේ අපි හනුමෝදාන් කරනොතේ අදැ බේ අපි ඇතන මේ අපේ අපිට යප කටසල්ල තිය ගැමුණුගේ කට්ටයකුත් දැම මේ ගැමනුත් තේ වගේ ජීවිතය වෙනස් කරගත කෙනෙක් බොහු ඔහුගේ දීර් ප්‍රශේතිය හැයි මන් තන සංස් කරනය කරනකොට අපිට යටටි කයින් කරන්නනොල මොකද ඔහු අල්ලිමිට ඩිස්ට්‍රී වැඩසනාහන් හින්ද කේල් ගාවක් පටන්ගත්තා මේ ඉතිං ගැමුණු අප අපි එෙක් කණ්ඩායමක් වශයෙන් අපේ රටේ ඉතිහාසවන් ගන අපේ කණ්ඩෑම ඉන්න කෙනෙක් ඉති හරිස අපේ සාකච්ඡාවට එමු මේ දැන් අපේකම දක්වනකොට අපි කියලා කියනකොට අපි සාමාන්‍යෙන් මට මතකයි පිටරටන්න කෙනෙක් මට ඊමල් එක එවල තිබ්බා නුවන් දැන් ඔයාලා අපේ සිංහ අවස්සනවා කියලා හරි එතකොට සිංහලේ කියලා අපි ගහගනත් ගියා මේ දැන් අපේ ජාතිකත්වය ගැන කතා කරනකොට අපි මේ සිංහය කැමවෙලාමස ගේනවා ඉදිරියට ගේනවා මේ පහුගේ දවසල ප්‍රශ්නෙකුත් අහලා තිබා අපේ රටේ සිංහ හිටිය කියලලා මහිතන පරාද්‍යාත්මක සාධකනන් තියනවා අපේ ජාතික අභිමානයට කොහෙන්ද සිංහ ආවි. මං හිතන්නේ නුවන් උත්තර දෙන්නඩඕන බොහෝම ප්‍රවේශම් සහගතව එම ප්‍රවසම් සහත උත්තරදන්නඩ ඕනය කියල කියයන්නේ ම පිළිතුරු විද්‍යාත්මක භාව ආරක්ෂකරගන්ඩ වරු නිසා. එඇ අපට පරිසංකරගට ගන්න අගේ සරගේ අපි හංගනවා පැචන් ගිහාම සිංහාගස ඇත්ත කියයිතම කියන් නුමනනෑ ඉති මම මේ කතාව මුලෙන්දලම් පටන්ගත්තතුත් ඉගැන උනන්දෙනයට අහ ගන්ඩ තේරුම් ගන්ඩ ලංකාවේ සිංහෝ හිටිය දැන් ලංකාව සිංහෝ නෑන නවත් ලංකාව සිංහෝ හිටියා ඉති ඇත්තවශයෙන් මේ පුරාවිද්‍යාඥයෝ මානව විද්‍යාඥෝ හුගේ සියවසක පමණ කාලයතුළ කරපු පරේෂණවලදී විශේෂම පුරාවිද්‍යාත්මක පරේෂණ වලදී. ඒ ජීවත්වුණු සිංහන්ට අයිති අස්තිකොටස් ස්වාගෙන තියනවා. එතකොට සමහරතැන්වලට කාල නිර්ණයන් ලබාදීලත් තියෙනවා. ඉතින් ඒ අපේ රටෙහිටපු සිංහ හැඳින්වීම සඳහා උන් සත්ව විද්‍යාත්මක නමකුත් යෝජනා කරා. ලියෝ ලියෝ සිංහල්ලේ යුස් කියල තමයි ඒ සතා හඳුන්න්නොලදීල තියන්නේ සත්ව විද්‍යාත්මක නාමයෙන් දන්න ලියෝැන සි සාමානය සිංහයට පාවිච්චි කරලා ලියෝ කියල කියනවානේ එතකට ලියෝ ලියෝ සිංහල යුස් කියන නමින් සත්ව විද්‍යාත්මකෝ වඳුන්වන්නේ ඉතින් ඒ එවැනි සිංහකුගේ මේ රධනක දතක් හම්බෙල තියෙනවා මැනික් පතලකින් රත් පුර පැත්ේපුන පන්නන්න ඔ ඉතිං ඒක මේ ලොකුම සාධකයක් සිංහහම අපපරටේ හිටියයි කලක් කියන්න විශේෂෙන්ම අපි දන්නවනේ මහා හිමයුගගේ කියැන ප්ලයිස්ට සීන්යුග කෙල යිසේජ් ක ඉති ඇත්තවශයම අඩුමතරම් මේ ම අයිස් ඒජ්මනැතා හිමයුගයේ අවසාන බාගේ වත් සිංහන්න අපරට ජීවත ච් බවට ක්ෂ තියනම හමැන හේතු තමයි කුරුවීට බට දොම්බලනෙන කියනක කවරු අපි දරු හල තියවා අප පොත්ල ල බට දොඹබලනු තම්බල තියන වයි කියල වාර්තාවෙල තියෙනවා සිංහැකුගේ අස්තිිකැ බැල්ලක්. ඒක කාලනිර්ණය අධ්‍යපූරුවකැනමින් පෙරවසර දහතුන් ගාහකට උඩදී. එහම සිංහෙක් ජීවත්වූ බවට ලංකාවේ. සාක්ෂි තියනෝ ඇති විශෂත්ය තියෙන්නේෙ දැන් අද ලංකාව සිංහෝුණනෑන හැබ ඉන්දයා වින්නෝ න අන්දවින්න ඉන්දයාවිනා සිංහෝ හැබ ප්‍රශ්නේ තියෙන්නේ එකන ඔය මහහිම යුගේ අවසාන බාගේදීල් ලංකාව සිංහඉන්න එකල පේනවා හැබේ දක්වා ඉන්දයා සිහ හිටේ කියෙ ර්තාගල මේ කැනීම්බලින් පුරාවිද්‍යාත්ම අවශේ සම්බලනෑ ඔය මහාහිමයුගේ අවසාන බාගේ හදට අපි පැහැදිල්ලියෝ නැවත කිව්වොත් මහාහිමයුගේ අවසාන බාගේ උදාහර හටිකිරන බට දුම්ඹලන්න මට අවරදු දහතුන්දාහකට උඩදී එතකට ඒ සිංහෙක්කින්නවා සිංහ සහ පේනඕ. හැබැයි මහාහිමයුගගේ අවසාන බාගේ ඉන්දියාවේ බැලූත්තේම ඉන්දියාවේ සිංහ හිටු බවට පේන්නේ නෑ මෙතෙක්ල තිනදවල්ු ඉදිරිහම් බේ දන්න මෙතෙක් නෑ මෙතෙක්න මෙතෙක් නැන සාපි කියනවා අපේ ඉසිංහෙක් ඉන්න කාල්ලේ ඉන්දියාවේ සිංහෙක් කිටු බව අපට පේඩි නෑහ කියලා ඒක ඒක අවසාන නිගමනයක් නෙමේ අවසාන නිගමනය නෙේ සිහෙ හිට ොකද ඉන්දයාාවවිත් පුරාවිද්‍යක්නු හරිම මහන්සසි වෙලා මේ ප්‍රාග්ගඉතිහාසය ගැන මංහිතන මේ මොහොතෙත් කැනීම් කරනවා සොයා බලන ගුවක් මහන්ස වෙනවා ඉතින්ඒ වගේ වට ආයතනතිය ඔයි ඩකන් කොලජ් කියනා එතනය විල්ලන්ගේ මනාද මේ ජවර්හාල් නේරු විශ්ව විද්‍යාලය ඒවගේ සම්භාාවනය විශවවිද්‍යාලය වලේ පර්ේෂණ කටයුතු කරෙනවා ඉතින් ඒවගේ ප්‍රාග්‍යිතිහාසේ පෙළඳ වෙන සංවිධානයක් තියනොම ප්‍රාග්‍යිතිහාසය සහ චාතෘර්තිික යුගයේ පිළිබන්ඳ පරේෂණ කරන්න පිහිටවගත්තංවිධානයයක් තියවා චාතෘර්තික යුග කියනවත් එතකොට කාටනරි කියලා කියන්නේෙඔ හොලෝසිීන් සහ පලස්්ටෝ ීනය කියැන්නේ හිම යුග සහ කියන්නේ හර කියන චාතර්තික කියල එකට කියන්නේමනකට කහද පරිවර්තනය කලතින කවාට නරි කියනට ඉතිං මේ ඒ පිළිබඳ වෙනම පර්ේෂණ කරඩ ආයතන තියන සංඟරාතිය නවා බහම ජීවමාන සජීවී ලිපිලේකන පරේෂණ තොරතුරු පලකරන. ඉති ඉන්දියාවත් තවම මෙම හොයාගන්න පුලුවන්කමක් ලැබිලා නෑ. හැබැයි ඉන්දියාවේ මේ කුරනූල් කියන ස්ථානයෙන් හම්බෙල තියෙනවා අස්තියක කොටසක්. ඉතින් ඒක ගැන පරේෂණ තියනවා නමුත් තවම මේ වෙනකං ඒ සිංහයකුට අයිතිය කියලා නි්චිතව තහුරු කරලා නෑ. එතවර දෙැන් අපිස්කීපු දේ සර්ල දේමොකක්ද මේ අපේ අවුරු දතුන්දාකටටද අපි හොඳටම දන්න බටදොඹ ලෙන කාලනිර්ණයක් තියෙන තැන සිංහැ කෙටපු බවට ජීවත් වුණු බවට අපේ රටේ පහතරට තෙත් කලාපේ එතකොටට හොඳට තියෙනවා මේ තෙතමනේ තියෙනවා කණ් බෝඩ දෑති තියෙනවා සිංහෙක් ජීවත්වවෙල තියෙනවා ඒක අපට සිංහෙක් පිළිබඳ තියෙන අපට තියෙන උරුමේ පරණතම කොටස ඟටිට සිංහෝ ැන ොක්වත් සදධ්‍යා බදධ්‍ය පේන්නේෙ නෑ ඉතිහාසේ හෙමතයක් වාර්තා වෙන්න නෑ නමුත අපට ඊට පස්සේ අපේ සෙල්ලි පිළියන්ඩ පටන්ගත්ත පරණම කාලේගැන ක්‍රිස්තුපූර්ව සමාරයට තුංග නිසියවාසවැඩ පුළන් දැගේ බ්‍රාක්මි අකරුවල කාලය පිටි පස්සට ගෙන්හිල්ල තියෙන නිසා ක්‍රිස්ටතුපූර් හාරසය වෙන්ඩ පුළුවන් ඔයවාගේ කාලි දියගැන්නේ මීට අවුරුදු දෙදස් පන්සීයක විතර ඇතුළේ කාලේ ගත්තොත්ත එහෙම අපට සෙල්ලිපිවෙල සඳහන්නේ නො සිංහ කියන වචනේ. උදාහරණයක් හැටියට රජගල අම්පාරේ රජගල කියන පුහම ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයක් බෞද්ධ සිද්ධ ස්ථානයක් එතන තියෙන සෙල්ලිපිය වචනය තියනවා මේ සිහ මකේ සිංහ මකය එකන එක කියල තිෙන්නේ මේ ගල්ගුහාාවක් හදලයි ගල්ගුහාාව මහා සංගරත්නයට පූජා කරලයි ගල්ගුහාාවට නමද්දාලතින සිංහ මක කියලා. එතුරර සිංහ මොකකිව් හම ඔතන තියනව වැදගත් අදහසක් ගන්්ඩ. ඇයි මේ සිංහිහගේ කටවගේ කියලා කිය සිංහ මක කියලා මොකද ඒ හේතුවක්තියනවා දැ සිංහයා නිදාගෙන සිංහ සාමානය කම්මැලි සතෙක් සිංහ පිරිමි සතා නිදාගෙන ඉඳලා උදේ නැගිට හම ඉසල්ලම කරන වැඩක්තියනවා මේ මහ සද්දට බෙල්ල හරවල ඇනුමක් යවනවා ඒ ඇනුමක් යවන එක අ අඩුලා අනිපත්ත හැරිලා මෙම බෙල්ල හරවල හැම සද්දට ඇනුමක් යවනවා ඒ ඇනුම යවන්න මොහොත තමයි කියලා සාමාන්‍ය පිළිගැන්වවා සාහිත්‍යයේ සිංහක ප්‍රතාපවත්ම මුොත එතකොටඒඒ ඇනු මරිනයට තමයි කියන්නේ විජ්රුම්භය කියලා. ඇතුට සිංහ විජරුම්භයවි විුම් ප්‍රද් ගෙන විල්ල හවද ඩිලා විල්ලතිය න විජුරුම්භ මාාව වෙනවායි කියලා කියන්නේ ර ඇනුමක් කරනඒ ඒ මොහොතේ ඔහුගේ ස්වරූපයට තමයි සිංහ වි්ජුරම්භය කියල කියන්න තට කටරලන එක කරන්න සිංහගේ ප්‍රතාපත් බවපයන්නේ සිංහ මොකයෙන් කියලාහැ පිළිගැනීමක්. වා බොහොම සාහිත්‍යමය කකාරණම අහිත්‍ය මේ කාරණනේ. ඉතින් සිංහ දඩේමක් කරන කොට චර ලක ප්‍රාපදත් පේන අනිසත් දඩයන්ගක නේීවිටමයි. නමු තරයාගේ සිංහභාව අ කේසර හොල්ලලා ඇලවෙලා ඇනුමක් කරිනකොට එක සිංහලීලාව කියල හෙම කියනවා අරදැන් මොනර පිල්ලි දෝන වගේ තමයි. ඉති එතකොට සිංහ මකය ප්‍රථපවත් දෙයක් හැටියට. සැලකීම නිසා වෙන්න අවශ්‍යයි ඔය රජගල තියන ගල්ගුහාාවක තියන බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා තිබෙන සෙල්ලිපිසිහ මොකේ කලා තියන්නේ ඒ කොයි කාලට වගේ ඒක සාමාන්‍යයෙන් අපට ක්‍රස්තු පූර්ව වශයෙන් ගත්ොත්ි දයන සම්ම දිනගත් කිස්ටතු පූර දෙේසේ පණහනම ත්ි දැන්කිෙනනෙ ට වැඩිය. ්‍රක්මි ල කාලේ පරණයිගෙලති ක්‍රස්තුපුර තුන්සියට අන්ඩත් පුලන් කිස්තුපුර හරසියට අන්ඩත්පුලුව දල වශය ගතොත් අවු දශ පන්සියක සීමාව ඇ තුළේ මුල්ම කාලය තමයි මේ වචන ලියලා තියන්නේ. එඉතවට රජගල්ල කන්දේ මේ තියන ලිපේ වගේ මො නාමල්ුව කියල තවත්තියනවා පුරාවිද්‍යාත්ම ක්‍රස්ථානයක් එතනත් තියනවා සිස පනේ කියල වචනයක් ලියල සිංහයා මතක් කරලා ඇතු මේ අපට පෙන්නුම් කරන්න තියන දේදමයි මේකින් කියන්නේ නැහ රට ටකටුහම් වෙච්ච කාලේ සිංහෝ හිටියයි වගේ මට අවු ද පන්සේට ල ලංකාව සිංහෝ හිටියයි කියල හෙම කවරුත් හිතන්න පහමකක්න කියන්නේමට අවරු දෙදස් පන්සේටපිට කාලෙද සිංහ කියන වච්චනය අපි කියල තිය නවා සිංහ කියල වචන කියලා තියනවා සමහර විට එක එහෙම එන්න ඇත්තේ අපි දන්නවා ඔය මහාවන්සය රචාාවනේ ක්‍රස්තුර්ෂයෙන් පස්ස වනි සතවර්ශය වනාට මහවන්සේ රචනාකිරීම සඳහා පාවිච්චි කරේ මිනිසුන් අතරති බිච්ච මතකය. කියනවානි පුරාණ සම්ප්‍රදාය සමහරේව අතිශයේ දීර්ගයි අතිය පුරාණ සම්ප්‍රදාය කියන එක තමයි පවිච්ි කලව ලිව්ගේ. ඇත්ත මහන මහහාමුරුව ඊට අවුරුදු උන්වහන්සේ ජීවතයෙන් අවුරුදු තුන් හර්සියකට පන්සිකට කලින් වෙච්චව වලියන්න බැන තුරු ලියන්නේ එන මක පරම්පරාගත කතා ජනප්‍රවාද. මත්තකේ ඔස්සේ මයි වලිියන්නේ එතකොට දැන් ඔය සමාජයේ ලංකාවට විජය කියල කෙනෙක් ආවය ඉරසි විජේගේ කතාව කියනකොට විජය සිංහසීවල්ලි සිංහ බාහු කත එනද මහතරය රද න මත සි බව ිල්ි කන චිත්‍ර පටය න ජක් ත මහම ත න්තම චිත්‍ර පටය. මේ වගේ එහෙම එකක් සමාජයේ ස්ථාපනය වනාානේ එතකොට මේ සෙල්ලි පිළියේ වෙන කාලය වෙනකොට සමාජය තුළ තිෙන්න්න ඇති මෙම මතක් ඒකන මහන හමුදුර වර්ගෙන ලියන්නේ එතකොට අර සිංහසීවලී සිංහ බාහූ මෙහෙමවා විජයෝ ඕවය වගේ කතාවක් ජනනය වෙලා තියන්න ඇති. ඒයික්කොම හේතු කරගෙන තමයි මේ සෙල්ලිපිවල සිහමුක්ේ සිහපානේ හොම කියලා තියෙන්නේ.ත බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සිංහ සිංහ තියනවා ප්‍රතාාපොත් භාවය නායකත්වය ඉතහෙම තියනවා. ඇති ඔහම ඇවිල්ලා ඉට පස අපිට ආයි සිංහෝපේ ඉට පස්ේ තියනව සහරයි වර්ධාවටහගන්නත් පොලක ය වසබරජජුරුවන්ගේ කාල්ලේ ඒමඒ ලම්බ කරන පැළපතයායි ලියපු සෙල්ලිපවෙලත් සමහර විහාර නම් කරලතියෙන්නේ සි පවත විහාරය. සිපවත විහාරය. සමහරයායක සිංහ පර්වත කියන වචනේ සිපාවත කියන කර් දක්වල තියෙනවා. නවත් මනං එකට එතරම්ම එකඟ වෙන්නේ නැහැ මේ මගේ පෞද්ගලික මට්ටමන් මොකද සිපවත කියන වචනේ විශේෂයි එකෙන් ශ්‍රීපර්වත කියන අදහස එන්න පුළුවන්. මොද ශ්‍රීපර්වත කියල කියන්නේ ඔය මහායානවාදේ ප්‍රචලිත කරපු නාගාර්ජුන පාදයන් ජීවත්තච්ච ප්‍රදේශයේ. තර සමහරවීට අපේ භික්‍ෂූන් වහන්සේලා නාගාර්ජුන කොන්්ඩෙට ගියා, අමරාවතී ගියා ආන්දරප්‍රදේශවලට ගියා ඒ ගලා සිංහල විහාර හැදවා. එතර මේ ශ්‍රීපර්රුවතගෙන අදහස්ස නාගර්ජන පාදෝ සලකන්නේ දෙවනි බුදුරෙක්හැටට ඉන්දියාවේ. ඉති එතුමල්ලපපුයි මාධ්‍යිමික දර්ශනය ව අපප්ති මාතර සිද්ධිවාදය වගේ නොයකුත් පොත්පත්තියන දර්ශනික අපිව කලින් කියලත් තියෙනවා. ඉ සමහර විට ශ්‍රී පරවොත කියන අදහස වන්නඩ පුල්ලුවන් අප මේ අපි අපි ඒ අනුරූපනය කරගෙන අපේ විහර වට සිපාවත්ත කියලා ලිවේ එ එතන සිපවත කියන එක සිංහ පරුවත කියලා ගන්න ටිකක් අමාරු බවක් පෙනෙනවා එතකොට ඔහොම ගිහිල්ලා ඊට පස්සේ අප කවන් පලවෙනි විජය බහුරජතුමා එතුමාගේ පනාකඩුව තම්බ සන්න සෙත් එතුමා එක තැනක කියනවා සිහවිකුම් යහල්ල යුුවල්ල තිනු කහාන සිංහ වික්‍රමයෙන් රාජ සංකේතය ඔසවා සහවිකුම් යහල්ල යොහල තිනියු කහා කියලා. එතර දහවෙනි සතවර්ෂය වෙනකට සිංහ වික්‍රමය එතකොට අපේ තියෙනවා එවිදිට යුදපු යෙදුම්. ඉට පස්ස අපිට පේනවා යාපහුව පැත්ත කාලට එනකොට අයිනො සිංහෙක් ැර උඟාක්කොය සංකේතොලට ගන්න යාපහු සිංහ ඒ ඇත්වශම යාපහුව සිංහ අපි කලින් වැඩසන්නහත්කො ඇයට ෆූල්ලයන් කෙලක ඇන්නන්නේ බල සිංහ කියලා ගැන ඒ ෆූලයන් කෙන සංකල්පය තයිලන්තය අගනදි ගාසියවෙත් තිබුණ අපි දන්නවා යාාපහුව. නැගීගෙන එන කාල වෙනකොට අගන දෙගාසියාවේ හුගක් සංස්කෘතික බලපෑම් අපට තිබුණයි අදරතු ෆූලන් මැලේසිාව සිංගපපුූැල තිඒ ෆූලයින් සස්කත්ව ලබා දෙනොය කළේ ගොල සලකන්න නිසා ගොඩ නැගිලි ඉරි පිස්ට පහිටවල තියෙනවාත්ඒක සංස්කෘතින් වල එක සංකේත එක අදහස් දියුණු වෙල තියෙනවා ඉති ඔහේ ඔක්කෝ මොහොම ආවාම පස්සේ අපි දැංක පැත්තෙන් ගත්තහම අපේ පා්ග තිහාසක සිංයෝ හැබයි ජාතික කොඩියේ නිර්මාණය කරන කාල්ලේ අපේ රටේ අවුරුදු දහතුන් දහකරදදි සිංහයිටියයිද කියන දැනුම තිබුණ නෑ අතිබුණටක තිබුණ නෑනෑ චර ප්‍රසිද්ධලයි දනවාාවන එඒතට දහම්බෙන් එක් හත්ලිසට පස්සගස. ඊට ඒ ආසන්නකාල නමුත්ඒ ොරතුරන් හැම එක පර්ටාවන ශලේෂන ගන්න තිහෙමකත් තිබුණනෑ නමුත් හැබැයි දැ පරණිතන හත්ම මේ බ්‍රාක්ම ලි කියවන කොටත් කියව්ුවත් ඔය හතලිසටට පස්සේ ගැන හැතෑේ මහත්මය පොත බ්‍රා්මි ලිපි ඉදි්‍රරිපත් කරේ ඇති මංහිතඇන්නේ බොහෝ විට මේ සිංහ ලකුණ මෙම තෝරගන්නඩ ප්‍රධාන හේතුවක් වෙන්ඩ ඇත්තේ අ විජය සහ සිංහ සීවලී සිංහ කතාව යම් පසුබිමක් සපයන්ඩ ඇති කියලා යෝජනාගරන්න පුළුවන් හැබැයි කොහේවත් පැහැදිලිව සහ නයිතිකව මේ සිංහහා තෝරාගන්නේ වෙන්න මේ පදනමයි කියලා විද්‍යාත්මක තර්කයක් කොහොත් නැල් ලියවෙලා ඇති නමුත් මට පේන හැටියට නම් ඒ සිංහ රූපය අපි ගණ්ඩ ඇත්තේ සිංහ බහුාව සිංහ බහු කතාාවෙන් මොකද අපේ ඕනෑම සමාජයක ඒ ජාතිය උත්පාදනය පිළිබඳ කතාතිය තියෙන තියෙනවා ප්‍රෝමාණු ජාතිකයන්ට තියෙනවා රෝමියුලෙස් කොහොම දැර වෘර්කේගෙන් කිරිබොනේවා තිහෙම කතා තියනවා හැම කෙනෙකුටම. වගේ අප ේ ගැනීමේ කිසිම අවුලක්නෑ ම තම හම හැම රටගම කොඩිය මේ හදලති පුරාවිද්‍යාත්ම කරණ මතන ජන ප්‍රවාද සාහිත්‍යම කාරණ හිත්තේ ජනරුචිය දේශපාලන කාරණා කලාපිය කාරණයිවක්කුම් පදනම් කරගන තමයි කොඩියක් නිර්මාණය කරන්න ඉතින් සරලව කියන්න තියන්නේ අපේ ජාතික කොඩියට සිංහ ගැනීම තියෙන්න්න පුළුවන් මූලාස්සව ගණනාවක් ඔය කොඩියත් එක්දසනසය හතලිස් අටේ නිදහසත් එක හැදැන්ට කල්නුත් අපේ සිහොඩි තිබුණ මහනුරයුගේ තිබුණ සිංහකොඩි මනුරයගේ සිංහක කොඩි තිබුණා එතකොට කෙනෙක් අපට ඊළඟ වැඩසටහැට ප්‍රශ්නයක් එවන්ට ඉඩ තියනවා ජෝජ්ෂ්ටර්න මහාවන්සය එකදසටසිය විසි ගණන්වල තමයි මුල්ල අරට හෙළිදර උකරන්නේ කොට කොහොමද මහනුවරයුගේ කොඩිවල සිංහා සිටීමට මහාවන්සේ තියෙන ප්‍රෘතියක් බලපාන්නේ කියලා හෙම ආනු පුළුවන් ඉතියකතමයි මංකිව සිංහහා කියන කෙනා ප්‍රතාපොත් කෙනෙක් කලේන ප්‍රතාපොස්සතෙක් ඉති ඒ ගැන හැඳනීම ක් තියෙන්න්න ඇති ම ුදුදහමෙන් අපට ශාක්ක්‍ය සිංහ කියන බුදුරාන් වහන්ේ ශාක්‍ය සිංහ ශාක්‍යවන්සට සිංහක් කියන ත තියෙන්ට පුළුව අපපි සිංහලය කියන වචන අපි සිංහලෝ කියන පාද හල්ල කියන වචනය අර්ථ දක්වන්නඩ පුළුවන්ගේඒ විදිහයට. ඉතින් ඒනිසා සිංහක් මහනුවර යුගත් කොඩිවල සිංහෙක්කන්නවා පරණ සිංහ ඉන්නවා. එතකොට එ සතමයි මම කිව්වේ ජාතික කොඩියට සිංහෙක් තෝරා ගැනීම අර්ථ දැක්වීමට විවිධ. පැතිවලින් එන මූලාශ්‍ය තියනවා. ඉති අපි හරියට දන්නේ නෑ ඔන්න ඒ කමිටුවේ වාඩවෙල හිටපු කෙනෙක් අපට කතා කරන්න පුළුවන්න්න අසා. එහෙම කෙනෙක් ගැ ලියලා තියනවන ෙත්තු නිසා ගන්නවායි කියලා අපට ඒ ස්තරවශයෙන් කියන්න පුළුවන් නමුත් සිංහහා අපේ කොඩියට එන්න මෙවගේ පසුබිමක් තියන්න පුුව ොඩියටආපුහින්ද සහනිකුත් කාරණහින්ද. අප ශ්‍රී ලාංකකි හටිය සිංහ සකේ තැහැයටට පවිච්චික වක බොම අපිට ලොගු අභිමානයක් අප දරාගනන්න කැමති හ ඉතින් අපි හෙමන විරාමයකට යනවා විරාමයෙන් පස්සේ ආයත් අපේ අල්ල්‍යමිට ඩිස්්‍රී වැඩසරහනේේ සමගාමි සාකචවට ප්‍රිසන මහ චර ාජ්වෝම දෙේ යන්නෙක් ඉතින් ඔබට පුලුවන් අපිට ලියන්න තැල් පටි විස හැට ස්පහක් කොළඹම නිරාමයක් කරන්න එමු ප්‍රවෘත්තිහලා බලගඉන්න කට්ටිය මෙතනින් යම් ඊලං කොටසට අපේ ජාතික කතාව හරි අපිය විරාාවෙන් අනතුරුව නැවතත් අල්මිට ඩිස්වී වැඩසටහන සමඟ ඉතින් හොබට මතක ඇති අපි ගියවරද මේ අවසල මේ අව අපේ අවසාන රජතුමාගේ අවසාන කාලපරිච්චේ දේ පිළිඳව කතාබහ කරගෙන යන්නේ අපි ගියවර අවසාන කොටසේ දදස් දෙසේ ඒක ගඩස්්‍රහනේ අවසාන කොටස්සේ අපි ඇත්තරම මේ පිළිමතලාවේගේ තිබිච්ච යටීසිීත ඔහුගේ අටි අරමුණ පිළිබඳව අප මේ සඳහන් කරා ඔහු ඉංග්‍රීසින් එක් කොයි ආකාරෙන්ද කුමන්ත්‍රණය කළේ තමන්ම පත්කරපු රජතුමා මේ බලබාර රජු පලවා හැර තමන්ට ආස්ථාන හැටියට ආස්ථාන නමින් ශ්‍රී ආස්ථානමින් රජ වෙන්න අවස්ථාව උදාකර ගන්න දඟළපු දැගලල් අපි ගිය වැඩසරහනය කතා කරා සයි අපි එතන්ට පටන්ගන්ඩ ඉස්සලා ආය පොඩ්ඩ ඉක්දා සටසය තුනට යමු දෙස නැකතමේ හොඟක් දෙන මේ මට දුරකතනයෙන් කතා කරලත් කීප දෙනෙක්ම ඉක්දා සටට ම ලුත්ේවලදී ක්ද සටසය තුනේ ඇතිවවෙච්ච මේ සටන ගෙන හඟක් දෙනට අවබෝධයක් නෑ. ඒගල්ල ොක්නොෙ ප්‍රශ්නහනවා මොකද මොකදේ නේ මොද න පශ්නය කියලා මොකද දෙකට හේතුව වෙන්න ඇතේ ති මොගක්වලවට අපේ ඉතිහාසේ ඉස්මත්තුවෙල තියන්නේ ගන්නොරුවේ සටන වෙෙල්ලස්ස කරල්ල මාතලය කැරල්ල කරල්ල ඒවගේ ගොලපොටුවටහත් පෘතිගීසි ඒ එකත් අපේ හිත්තවල තියවා ඉතින් එනිසාරර ප්‍රධාන තිහාස මාතෘකා දැඒක තමයි අපට තියන ප්‍රධාන අභියෝගය දැන් අපි ඉතිහාසේ සියල්ල දන්නවායි සිතාසිට්ටීම සුදුසු නැති දෙයක් අප ඉතිහාසේ අහුමුළුවල තවදේවල් තියෙනවා යිකැනෙ ඔය අහුම්මුලුවල තියන පුංචි පුංචි දේවල් ඉතිහාසේ ලොකු පරාසයක් නිර්මාණය කරන්න හේතුවෙන තැන් තියනවා සමහරවෙලාට මේ ඉතිහාේ බැල්ලූුහම මේක මෙම ුනේ ඇයි කියල අපට අවබෝධරගන්න අමාරුවනවා අපි දැනට දන්න ඉතිහාසත් එක බැලු හම නවත් ඉතිහාසේ ද අපි ප්‍රධාන මූලශ මහාවන්සය චූලවන්සේ වෙන්න පුළුවන් රජරත්න කාරය රාජා වල්ලිය සද්ධර්ම ලංකාරය ඔය වගේ ඒවා පද්නම් කරගෙන අපි ඉතිහාස ගඩනගනත් එකමනිකාය සංග්‍රහය ඉතාම් වැදගත් මූලාස තී අමතර ඔයි මන්ධරම්පුර පුවත ඒවාගේ ලිය වෙච් දේවල් තියනවාදී තාම වැදගත් ඉතිහාස කරුණු රර්න ඔු සංග රාජයවත් කැලිසන්නය ඔය වගේ දේවල්ලින් අපට ඉතිහාස ේරුන්ගැනීමට ුවමනා කරන දෙවල් හොයන්න පුොළු අගඉති හැත්තට මර ඉතිහාසේ සොයනෝනං හරිම හරිම කාර්යෂූරව කඩිසරව මේ මූලාස්ොක්කෝම හොයලා බලලා තමන්ගේ මතය එලියන්තියලාඒ මූලාශවල තියෙන අදහ සුදහ සරගෙන ඒවැන් කියවෙන දේ පිළිබඳ අදහසක් ඉදිරිපත්කිරීම වැදගත්වෙන. ඉතින් අපි ඔබ කියව හරි. අපි අද සාකච්ා පටන්ගත යුත්තේ ොකක්ද මේ එක්දා සටස න කියෙන කාරණේ නැවත කියරදට ද තුටසේ තුනේන මොක පටගන්න එදක්සස්සේය අනු නමේ විතර. එද සස්සය න විතරනක කලදගැන පටන්ග එටන හිතලා මගල යුද්ධ කරන්න ඒක දැල්වෙන් ඕෝන හිමින් හිමින් අර ගින්නක් දැල්නවාක හිමින් හිමින් දැල්වෙන් ඕන. ඇත්තවශයෙන්ම මේ එක්දා සටසීයදී. ෙඩ්‍රික්් නොත් ආණ්ඩුකාරය අණඩුකාරය කරන යා බ්‍රිතාන්නේය රජය වෙනුවෙන් පහත රට ඉගුල්ුවර් තිරකුණාමලේට ගහල්ලා එහෙම කරලා මේ ඊට පසිල්ලන්දේශීන් අතර සටනක් වුණා ඇතැම්තැන්වලදි සසාමාරයවස මකාමීව විසඳගත්තා බලකොටු බාර දුන්නා. ඉති ඔයාගේ වෙලා කොහමර එක්දා සටසය වෙනකොට ලංකාවේ පහතරට ප්‍රදේශවල බ්‍රිතාන්නේ බලය යම් දුරකට. ඇැලිව ස්මතු වෙල පෙනෙන බවක් අපට තේරෙනෝ ඉති එක්දා සටසයේදී දැම් ප්‍රෆෙඩරිික්් නොත් අමුතුම ජාති පුද්ගලෙක් ඔහු නිතරම හැගාගෙන හිටියේ අ ඉන්දියාවේ මේ තියන බ්‍රතායන් හැසිරිච්ච ආකාරයටම වවෙල්ස්ලි සාමිවරයා මේ ආණ්ඩුකාරය හැටියට හේ කරපු වැඩ විදිහටම තවත්ෙනෙක් වගේ වඩ මේ ෙඩික් නොත් ලංකාවේ. ති ඇයට උමාව බුණ එ වෙනට සකියව තිබුණේ දේශපාලන වචන උඩරටතා සටසය වෙනකොට ඉතිං මේ උඩරට හැගහගෙන හිටියා හැගහගෙන ඉඳලා එකදා සටසියදී එයාගැර මැක්ඩෝල් කියන සේනපතිාව යව්වා උඩරට අප කලනුත් කිවවා ැ අප ටිකක් ආය මින් සරේක කියනවා මක්ඩෝවල් කියව මොකටද මෙ සාකච්ඡා සඳහා යවන්ඩ තිරණය කරා තිරණය කරේ නිකං නෙමෙයි අපි සඳහන් කර එදාස එකසය හැටහතරක හමුදාවක් එ කාලතුවක්කූත් අරගෙන මේ උඩරට සාකච්ඡාවට යන්ඩ මේක යට තිය ද අපට එලීනම් පේ නව මෙචර කාලයක් හිල්ලත් මේ සාකච්චාවට යන්ඩ එකදස් එේ හටහතර කරං යන්න ඔන්න ලා ත් එක්ේ ඇත්තවශම ෙඩ්රිිට නෝොත් බැලුවේ කොහහාරි සාකච්ඡා මාර්ගෙන් ගිහිල්ලා යම් කිසි දෙයක් වුණනොත් සංග්‍රාමික මේ වකටහරි යටත් කර ගන්නඩ එම නැත් රජුරත්යක සාකච්චා කලම ්‍රරිතානය හමුදුවෙන් කොටස කුඩට නතර කරන්න එහම ඉස්සල්ලම වෙන්න හමුදා නතර කරන ග හමුද නතර කරල්ලා ඒ නතර කරන්න ඉතින් ඔබේ ආරක්ෂාවටත් න ගම නාවටත් කියන්න ර රජරට වැ රක්ෂට ක බැල ද කියන්න න එක විශේෂ හේතුවක් නිසා ඉතින් මේ මේ මෙහෙම යවන කොට යවන්න ලස්ටවන ඇවෙන යවන්ඩ ලැස් වුණා අපි කියලා කෙනනකොට උඩරටිය හුගක් විරද්ධ ව නමකොට ොච්චර පරිසක් කියන්නේ මොකොට කාලත්වක්ුගේන්නේ හෙම කැලමත් බලන මේ නෙම අම්ම සංග්‍රමික උපක්ක්‍රම සම්බන්ධය අපිට තිබුණ හොද වැඩි කෑකෝ ගහලා කියනවන මේ හොඳ දැනුමක්ඒ අපි අපි කොච්චරහම ජාති අදදකන්නස මට හිතන එක සාර්ගයක් තමයි අපි බලන්ටක මේ කැඩුම් බීදුම් වෙර අන්තුවාල වැරකං අපේ දියුණු වෙන්ඩ මේ ගස්වලින් වැට නහිදම්ම නේනිස නෑ නෑ නෑනෑ එක නෙමෙයි අනික දැන් අපි අපි උත්සාහ කරන්න මේ වැඩසටහන් වලින් මේවාගේවයි කියලා මේ මේ අපි සටගට පොළොඹ හන්ඩටේ පොළඹුවන්්ඩත් නෙමයි අපට තිබි්ච දේවල් ඕනවට වැඩිය ඔපදාල පලිපපු දාණ්ඩත් නෙමෙයි අපි හොඳයි අපි ලොක්කූයි ි තමයි හොඳම කියල කියන්නත් නෙමේ අ දෝකය අනිකුත් ජාතින් මේ වගේම මේ වගේ ආක්ෂණය ගේම තාක්ෂන තිිච්ච ජනතාවන්න ඔෝති අපේ තියෙන විශිෂ්ටතාව අපට පේන්නේෙ පුරාණ කාලේ අපි මේ නිතරම කියන්නේ ද මම නම් එක කියන්නේ එ අපේ පුරාණකාලේ විශිෂ්ටයි කියල කියන්නේ වර්තමානයට සාපේක්ෂාව එ වර්තමානයේඒ විශිෂතත්්ටයි බැරි ගණඩ කියලා ඒක පේන්නනන එතකොට අපි සටංග්‍රමම වේවා එම නැත්තම් වෙදකම වේවා ඒව කළේ අපි දූපතක් කැටේට අවුරුදු දහස් ගණන තනි වෙලා හිටියනේ ඉන්නකොට අපේ දේවල් අපිට කරගන්න සිද්ධ වුණා එතකොට ඒවා කරගන්න අපේ ඥානය අපි පාවිච්චි කළා මේ 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 ඉරයායටැන මේ උෂ්ණත්වයට මේ ආර්ධතාව යටති මේ පස්වල. මේ ගස්වල්ල මේ කුරුල්ලො සත්තු. ඒ ගොල්ලොත් එක්ක අපි කොහොමද සහයෝගයෙන් තර්කානුකුල්ලව ජීවත් පෙන්න්නේ කියන ඥානය උත්පාදනය කිරීම අපි කරලා තියෙන්නේ හරිද. එතකොට එනිසා එක මේ කොට වඩ හොඳයි කියෙනෙකෙන මේ කියන්නේ අපිත් හොඳයි අනනිතත් හොඳයි හොඳආනියි ඒකයි අපි මේක පෙන්නල තියන්නේ නමකොද අපි ඉදිරි පරම්පරාවල් ඒ තමන්ගි තියෙන ආවේනික හැකියාවන් දක්ෂතාවන් සටන් කරන්න කියියත් බෙත්තහෙත් කරන්න ගියත් මිනිස්සු එක ගන්නු දෙනු කරන්න ගියත් ඒ අපි දෙවුණු කරපු ඒ විශිෂ්ටතා ගැන දරු එක දැනගන්න න ළඟ පරම්පරම් සයවා පවරා දෙෙන්න්න ඕන ඒක තමයි අපි මේවා කර එහෙම නැතුව මේ විසිව නි සතවර්ශය පුරාම අපි උපධමපු අගේ කරපු අතිශයෝක්ති සහගත තත්ත්වයකට පත්කරප තිහසයක් ගැන කතාර ග එම කතා කරන්න අපි හම වෙලාෑම කතා කරනවා පරාජයන් ගැන පරාජයන් අවලෝකනය කරන්නතු කොහොමද රටක් ජාතියක්කිසරට යන්නේ ජයග්‍රහනෝලිමිසරහට යන්න පුලන්කමක් නෑ ඉති ඒ හින්දා අපි මේ එකද අටස ෆෙඩික් නොත් බ්‍රිතාය අන්්ඩුකාරයා මේවා හගෙනනකොට හැම කෙනටම තේරුණ ති මේ බ්‍රතාාන ජතියෝ කොමද ලංකාවට ආේ කියලා මේ ඇවිල්ලා තිර කුණා මල්ලේට ඇවිල්ලා ඔොහ මොහොම හිමිං ආපපුවාය මහාලොකු සටන්කාමි විදිහටආපොයත් නෙමේ අපට ආදරටාපොයත් නෙමේ මේ ඉතිං මක්ඩෝවල් ගියාන මියන් ලැස්තු නතුර උඩරැටියෝ කිවන එන්ඩෙපා ඔය ඔයා සෙනගක් එක මෙහෙන්ඩෙපා ලතුවක් ෝන්නනෑ උක් කතාව පවත්තගෙනන කඩාකාලතුවක් ක වරන්ගඇන්න ලස්තුන. ඒත් ඒක එපා කියල එගොල්ලෝ යරුදත්ව පැවිති ඇත්වශයම නෝත් සිද්ධ වන ෙඩ්රිිට් නොත්් යන සැනගත්ත අඩු කරන්න ගෙනන වියවිදත් අඩු කරන්න අඩුකරලා මැක්ඩවල් යැව්වා මැක්ඩවල්ගේ මේ ගමන නෝත් බලාපොරොත්වෙච. තියනහ තිස වැදගත් හැබැ මේ ගියමකොට සාකච්චා කරන්න යුද්ධ කරන්නන සාකච්ඡා කරඩ එතකොට සාකච්චා කරන්න මුකක් ගැනද. සාකච්ඡා කරන්නේ ති බ්‍රතානයන් සහ උඩරට රජුවතර තින සබධතාව දේශපාලිනිික වශයෙන් තවුරු කරගඩ හැබැයි මැක්ඩෝවල්ට උපදෙස් දුන්නේ මේ සාකච්ඡාව පවත් අන්ඩ. බ්‍රිතායන්ගේ බලතල වැඩිවෙන විදිහටත් රජුගේ බලතල කප්පාද වෙන විදිහටත් එතකොට ඔය යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයයෙන් සංකල් පඇතුල තින ඔවම තමා බැලුවහම් විශ්ලේෂණයගල්ලා හම්ම සාකච්ඡා පවත්තන්නම තමායි එන්නේ හැම දෙයක්ම සාකච්ඡා මාර්ගයෙන් විසඳන්ට හැබැයි ඒ සාකච්ඡා පවත්තන අරමුණු යට තියෙනවා තමන්ගේ ගොඩ වැඩකරග වැඩිකර ගැනීමත් ඉදිරිපා ඉතිරි ඉදිරියින් අනිත් පාර්ශවයගේ බලතර හඩු කරන්න නේද දැන් අපිට දැංගුව අපට හැනෝුණනුවෙක් මාධ්‍යවලින් ඔ එක එක ජාත්‍යන්තර සංවිධාන අපට උදව් කරන්්ඩේ එනවාය කියලා එතකට උදව් කරන්ඩ ඇවිල්හ මාහජනයට කිසි ද නන්දුව උද්වක් වෙලාීට වැඩිය බදු කියෙවනවා හරි අමාර ජීවත්තෙන්ද ඉති ඔම තමාවයි මැක්ඩවල්ල ගෙහිල්ලා අරමුණු කරගන හිටිය උඩරටට ගිල්ලා මෙ කරන්ඩ එතකොට මේ මේ ඇ නොත්්ට ඕනුනේ උඩරට කියල කියන රාජ්‍ය බ්‍රරිතාන්නේ කිරීට අත සි රාජ්‍ය බවට පත් කරගන්න. ඕකතම සාකච්ඡාව මූලිකම මේ අරමණ බවට පරිවර්තනය වනේ. ඉතිං ඒවගේම මැක්ඩොනල්ට උපදෙස් ලබුණා පුළුවන්නන් රජුට රහසිගතව රදල ප්‍රවූන් කිව දෙෙනෙක් නම්මග්ඩේ කියලා මැක්්ඩොල්ගි පැත්ට මෙකලු දැනන් හිටයනේ උඩරට රදල ප්‍රවූන් තාම තිරණනාත්මක සාධකයක් කියලා දේශපාලනයේ දැන් එතන ප්‍රශ්නයයක්තියවා එතන දැන් සිංහසනයවාඩි වෙලා ඉන්න කන්නසාමී ශ්‍රීවික්‍රම රාජසිංග නමින් ඔහු නායක්කර පෙළපතකට සම්බන්ධ කෙනෙක්. තර අනි පත්තිෙන් බෞද් භික්ෂූන් වහන්සේලායින්න්න අනි පත්තිෙන් උඩරට රදල ප්‍රබූන් ින්න්නවා තිේ රදල ප බූන්ටත් නො එක්න දුණ ඉන්දයානු සබන්ධ අති ක්චිව ැවම වන් ප්‍රබූන් හැටියට රාජ්‍ය පෙන හිටියා ඉති මේ ඇතුළෙත් ගැටුම් තියෙනවා ති එනිසා මේ රදලවරු කීප දෙෙනෙක් නම්මගත්තොත් එහෙම බ්‍රිතාන්‍යයන්ට රජුටේරයේහිව යම්කිසි ව්‍යාපරයයක් ගෙනියන්න පුලුවන් කියන චේතනාවත් මේ ඔවුන්ගේ යට තිබුණා ඉතින් හිට පස්සේ මේ ඒම කරන්න ගැන සහන් මාර්ගක ව රට ත ල්බන ප නොත්ගේ එතකොට දැ මේ අරමුණෙන් තමයි උඩරට මේ බලපුොරත්තුන උඩරට ගීල සකච්චප පවත්තන්න. හිති ඇත්තම ඔයවනකට පිළිමතලවේ මහදිකාරම ඉතාම ප්‍රබල චරිතයක් රජය අරුණු විට ල්ළගට තිිච්ච ප්‍රධාන චරිතය පිළිම තලවේ මහධිකාරමතුමාාව රජ විසින්ම දුන්න බලකල මත බලතල මත එතකොට දැම මේ ප්‍රතාානය වන ඉඋඩරට හ. අපි කලින් වැඩස රහනත් කිව්වා මේ එක්දා සත්ස අනු අට අනු නමේ කාල ඉදලම පිළිමතලවේ මහාධිකාරම බ්‍රතායන් සමක හසේ සාකඡා පැවත්වයි කියලා ග දැන් කන්න සාම මෙට පක්ෂපාති නෑනේ ශීකර රසින් රජස්තුමාන් ඉතිං එනිසා මේ දැම්ම මේක බ්‍රතානයන්ගෙන් හරි උදව්විල්ලගෙන රාජ්‍යබලය ලබා ගැනීමේ ආසාාව පිළිමතලවේ මहाධිකාරමට තිබුුණක් ඉතිං මේ නොත් උඩට උඩරට එව්නේ මේ මැක්්ඩෝල්ගේ හමුදාවයන්න දැන් සුදාන පිම තලවයකොට කැමතිවුණ මොකද හිතුවේ පි තලව හිතුවේ පිමතලවේ හදිිකාරමතුමාට උදව් කරන්න තයිමේ එන්නේඇල්ල මේ මකරි ව්‍යාපෘතියක්මතන කරලා පිිිත මහාධකාරම රාජ්‍යටපත් කරන්න හරි මරි හම වැඩගර තමයි එන්නල යාහෙම සතුටෙන් හිටිය. බ්‍රතාන්න ජාතිකෝ හිතුවා. පලිතලවේ වාාධිකාරම් ස ශ්‍රීල් ක්‍රම රශයෙන් රජුර අතර ගැටුමක්තියෙනවා ඒවගේම යටටින් එලි එන්නෙ මේ යටටිින් ගැටුමක්තියෙනවා මාලිගවත් එකක බෙදිල තියෙන පිළිතලව ආධිකාරමගේ කණ්ඩායමක්යෙන්නවා රජුට පක්ෂපාති ක්ඩායමක් එෙන්නවා එනිසා මේ මැක්්ඩවල් උඩරටට යන එක ගැනන ශ්‍රීවික්‍රම රශෙන් රජතුමත් සතුටවයි කියලා මොක දහ දැම් මට පුුවන් මේ තියෙන ඒවා ටික් මගරලා මේකරගන්න මේ ගොල්ගේ උදව්විල්ල ගෙන කියලා මේ එහෙම හිතයි කියලා ෆෙඩරිට් නොත් හිතුවා ඉ අපිලන් පෙඩට නොත් හිතපට හරිදි වැරදිද ගැලකවෙනන කතාව ඉති කොහොමරි මේ නොත් කිවවා ෆෙඩිට නොත් කිවවා මැක්්ඩෝවල්ට රජජුරුවන්ට කියන්න අපිගේ සඳහන් කරා එතුමා කොළඹට එනවනං අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා. මේ මෙහේ ඉන්න අපි හදල දෙනවා. මේ ඒ රජුගේ රජට්ගේ තත්ත්වයට සරිලන්ඩ අපට පුළුවන් කියන්න වියදංගල රජුරු බලාගන්ඩ මේකඇද මට පේන්නේ මේෆෙඩරිට් නෝත්ලා මොන තරම් අවතක් සේරු කරාද මේ ලංකාවේ රජාත්ව එතන වාඩිලන්න කන්නසාම වෙන්න පුළුව ුවන් ක්‍රම රජශසිං රජර ගලා පුළ වන්න පුළුවන් නමුත් ඒඒ කවුරුන් අප රජන රටේ රජචුරු රජුර අපේද අගිර රජාවවගන්න රජවුරුන්ගේ පෙඩිග්‍රේ හොයල ැලුත් ඉතින්ඒ ඒ වගේම තමා ඕ ශ්‍රීවික්‍රම රාජර වගේ න ඉතිං මේ අපිට පේන්නේ මේ විදේශිකයෝ කොයි තරං මේ අපේ රටේ රජවුරු මොනවා කනත් ඒ අය යම් කිසි විදිහකට රටේ ඒකා කරතාව ඇතිකරගන්න යම් කැපවීමක් කලා ඉකුළු නායක්කරද ලම්බ කරණදඒ ඒකනෙේ ඒතන ප්‍රශ්නතියෙන්න එකු එක කලා හෙම හිතලා. අපි දන්නෝ ශ්‍රීවික රාජසිංහ රජුරු ඔය ්‍රතාානයන්ගේ උදව් බලාපොර තුනාට තියෙනවන හොඳයි කියලා බ්‍රතාානයන් කියෙන හැමදේම කරන්න ගිය නෑය සහර ප්‍රතික්ෂප කළා ගත්තනෑ එත ඒගොල්ල මේ රටේ ස්වාදීනතාාව පිලට හැීමක් තිතිබුණ ඒගොල්ල හොඳයි කියල කියෙනකත්න මේ කිය ඒගොලන් එහම ූම විද හැර බැරුණ බෞද් භික්‍ෂූ වහස එක පැත්තක හිටිය උඩුරටරදල ප්‍රබුන්තා පැත්තක හිටිය මහජනයතා පැත්තක හිටියා මෙ මේ ඔක්කොමතකරජවුරුන්ටත්තේ හිතු හිතු තිීරණ ගන්න පුළලන්කමත්තිබුණි න. ඉතිං ඔය සහර දේශපාලන තිීන්දු ගන්නකොට. ඒ හැම දෙනා සමගම කතා කල්ල ගත්ත තීරණ විතරයි සාර්ථකත්වයට පත් වනේ අත්තනූ මතිකෝ ගත්ත තීරන හැමවෙලාම මහහාවුලක් ඇති කරලා නරේන්ද්‍ර සිංහර ජතුමා පේන දළදා මල් පෙරහර නවත්තලාය කරන්්ඩගේ වැඩලින් මොක දුණේ කියෙලා කාගවත් අහන්නනඇතු මහරදරෙක් ඇති ව යිට පසේක කැරැල්ලක් ඇති වෙලා ම ප්‍රශ්න ඇතිවුණා. ඉති එනිසා දේශපාලනි කැන විද්‍යාවක් වි විද්‍යාවක්ඇතික. ශපාලනය කළ ගැන ඇත්වශයම මානවවිද්‍යාව සංස්කෘතික මානවවිද්‍යාව හා සමාය විද්‍යාව ඔය දෙක එකතුවක් නේ දේශපාලනය කළ ගැන්න ඉතිං ඒකටම එකක් කැනෑට රෑ නිදිිය ගැන උදේ නැගිටලා සංකල්ප පහල වෙලා මෙ නල ලිංගහන්ඩ ගයාට එක දේශපාලනයක් නෙමේ නේද ඉදික දේශාලන නේ ඒක ඉට වැඩිය මහා විශාල අපි දන්නවා චානක්ක්‍යගේ අර්ත ශස්ත්‍රයේ කෞු්ටිල්ලගේ අර්ථ ශස්ත්‍රය කො තරන් දේශපාලන දර්ශන ගැන ලෝක පොත් පත්තිව අද ර්ශනක පොත්නේද නල්ලින් නග එක පාර්ටම එ එලි වෙනකොට රෑට හිතිලා මේ අවුරුදු මනාක් කැටක් වගා කරගනාපු එ විදිය මෙ ඒක නෙමේ මෙතන තියෙන ප්‍රශ්නය ඒ වගේ ඉතාම වග කිය යුතු මහජනයාගේ ප්‍රසාදය දිනාගත්ත අය මේ හරයට මේ පහපන්තියේ තිහාසපු පත්පවාඩමුවත් කියවල නෑ වගේන කටයුතු කරලා තියෙන්නේෙ නේද. ච්චර දුරුවල තිරණ ගැනීමේ ප්‍රතිවිපාක එහෙම බලන්න ඕනේ කියලා හිතන්න දෙන්න උඩ පැන්ුත් බිම වැටේග එක සත්්‍ය ්‍යයක්නේ මේ රටේ මනි හවර්මා න මයිකට තියනෙ මට පේන හැටට ඉතින් මේ ඒ ඉතිහාසය සමාජවිද්‍යාව මානවවිද්‍යාව. ඒවා වුවමනායි ඕනම පාලනයක් ගෙනියන්න දැන් අපිහිතනවා සමාරවෙලාවට යම් කිසි පුද්ගලයගේ නමාගට ඔය අකුරු පහක්හයක් උපාධකතු කරගත්තේවා තිබහම ගොලු සියල්ලම දන්නවාය කියලා. ඉ එ එහෙම තේරණයකට හෙම එම ඉන්න පුළුවන් ඉතින් නමුත් විනිශ්චය කියන එක ජජ්මෙන්ට් කියන එක. එක ඉතාම වැදගත් දේශපාලන ශේත්‍රයේදී පුද්ගලින් තෝරාගැනීම කවෞරුද්ද කුමක්කට කුමක් ස කුමක් සඳහාද කියනෙක පිළිබන්ධ විිනිශ්චයක්ල රජවරුහෙම කළලා රජවරුහෙම කළලා හිතනවාද දැන් ස්කීර්තිසි රාජසිංහ රජරුවන්ට නිළගම පටබැන්දා කියෙන ශිල්පියයා තොරගන්න බැරිවුණනන් එම දැඹළුවි හරි චිත්‍රති ෙනද නෑනේ හරි රජ්ජුරුවන්ට ප්‍රසස්තිගයන රාජසභාවින්න ප්‍රස්තිි විය දැම්මනන් කොහොමද චිත්‍රාන්දීන්ට දඹබළු විහාාර. . ඇති ්‍රස්ති න රන් දමුු හරි චිතර ද බැන තු ඒකට දැම්ම නිලගම පට බැන්ඳ. රි නිලගම පරම්පරාව හිටපු සිත්තරු. රජවරු දැනගත්ත ඒ වැඩ කරන්න පුළුවන් කාටද. ඒ අදත් අපි දමුුලු ගිහිල්ල බලලා වැැඳල සතුටවෙලා එන්නේ ඒ කරපු නිසානන එතකොට ඒවගේඒ රජවුරු ක්‍රියාකරපු ආකාරයක් තියනවා ඉතින් ක්ද අ සිටනටර අපි කියඩගේ නෝත් කොයි තර අව තක්ෂේරු කරාද රජුරු කියෙනෙ කෙනා පේරටේ අයහෙම අවත් අපට විය දන් දෙඩත් පුළුවන් කෙල කියන්ඩ රජතුමාටගේ රජතුමාට කිය්ඩය කළලා මැක්්ඩවල්ට කියනෝ එතකොට එදැන් එදැන් එහෙම හිතනකොට අපිට ඒ මේමයි ඕනම කාලෙක දේශපාලන සටන් තියෙන්න්න පුළුවන් නෝත් වැඩරිික් නෝත් මෙහැට එන්නේ නෝදගි කැමැත්තටවත් නෝදගේ යාලුවෙක් කිය පුහකටවත් නෙමයි ඒක ලෝක රැල්ලක් එක්ක එන දෙයක්. අපි දන්නවා ධනශෝරය නැගෙනකොට ලෝකේ ඇති වෙච්ච දවල් මොවාදක කියන එක. ලෝකයේ අමුතු හැඩේකට ඇත්තවශයම ලෝක සිතියම. ලෝක සිතියම, එකං මේ මේ වෙළදාම බුවල් එෙක් වගේ මුළු ලෝකම බදාගන්න හැටිය අපට පේනවාේද ස්පසක් නැතු දුවන්ඩ ගත නැවගන නැවරගෙන ඇති ඒතනද සදාචාරය මොකක්ද යුක්තිය මොකක්ද ඒවට අඩුවටිනාක මක්නල වෙන්න පට ගත්තනේ ආනන්ද කුමාරස්වාමය අපි විශිෂ්ඨතම කලා ඉතිහාසක්නයෙ රට මේ රටේ හිටපු එතුමා පුරෘතියෙන් භූවිද්‍යයක්නය නමුත් කලාවගෙන අසියාාවම අසියාවෙම චලත චරිත්‍යය අනදකමාන්සමත කිව්වා විනාසේ මේ වෙනදේ මේ මේ ධනේශවරය ඇවිල්ලා මේ යුරෝපී අදහස් සඇල්ල මොවාද මේ සමාජයට වෙන්නේ කියෙලා අයතා විශිෂ්ට ලිපියයක් ලිවා ඇන් ෝපන් ලට තුද කැඩියන් චීපස් කියලා උඩරට ප්‍රභූන්ට විවෘත සන්දේශයක් කළම තන හැම කෙනෙක්ම ලිිය කියවන්න ඕන. ඒක ඇයි ියල තියෙනවා මේ උඩරට තියන අහිංසක විශිෂ්ට කලාව විනාස වෙන්න දෙන්න එපා මේ යුරෝපයාන්නු කලාවේ අආභහසේ නිසා. හරි එයල් ලිව හුගක් දේවල් අධ්‍යාපනය රිංගල මොකද වඋනේ මේ රටෝල්ලේ ආධ්‍යත්ම පිරිහිච්චයට එකනේ ආධ්‍යාත්මයක් නැති උගත්තු බිහිවීම දැ පේනවාේ දැන් පේනවා නකුද වෙන්න කියන එක හ ආධ්‍යාත්මයක් නැති උගත්තු රිඒ රලා රමනඩියිය දකා බහ හේතු හින්ද මේක වෙන්න ඉති විශාල කේදවාචකයකඉන්න්නවා අයිති මේවා විසඳගණ්ඩය අපට ඉතිහාසයක් ඕන අපි කවුරු වනත් මොන කෙනෙක් වුනත් මේ රටේ තියෙනවනි ව්‍යාකරණයක් මේ රටේ ඓතිහාසික ස්පන්ධනයක් තියෙනනනි ගැහෙන විදිහක් ඒ ඒවා දැනගන්නේ නැතුව එවට සංවේදී වෙන්නේ නැතුව මොන්න දේවත් මේ සමාජය කරන්න පුළුවක් නෑ බාහු බලයෙන් හැම එකක්ම කරන්න බෑ. හ අපේ ඉතිහාසේ පරාක්‍රම බාහුලා හිටිය බව හැබැ හැබ පරාක්‍රම බාහුත් බහු බලය කරන්න කියලා අන්තිමට මොකද උනේ ගෙන අපි දක් දෙදක් එහම ඊට වැඩිය ප්‍රඥාවන්තව ඥානයේ පාවිච්චි කරලාර එහෙම කරලා රටක් ගෙනයන්න ඕන ඉතින් දැම් මේේ නොත්. මේ කීර්ති ශ්‍රීවික්‍රම රජය රජතුවා ව තක්ෂේරු කරපු ගැන ගැන කියඩ ගිල්ල අපට මෙචචර කිය කියන්නඩ නේ හෙම දෙ මේ ගොල්ලන්ට කියන්නඩ පුළුවන්ද කියන එකත් මේ ගැන කල්පන කරලා කොහමහරි මැක්්ඩෝල් කියිය නුවර ගිහිල්ල මාසයක් හිටියා. ස මාසයක් නුවර ඉඳලලා රජ්ජුරුව එක සාකච්ඡා කළ ය රජුරන්ට කොන්දේසි දිරිපත් කළා ඒ කොන්දේසි හුඟක් තිබුණා මොකක්ද යැකිවා උඩරට අපි බ්‍රිතා්‍ය හමුදාව කරඳවාති අන් ඕන කෙලා හජරුකු ඇෙමකටද ඒහෙම අවශ්‍යතාවක් නෑ එ ඉතිකතාමයික ඒ රජවරු එක කෙලි බැෑකිවති යාටිගන්කට හරා ෙන්න්න හොඳයි මගේ ආරක්ෂාවටත් හොඳයි මේ මේ මට ප්‍රභූන්ගෙන් හරි කරදරයි එඒ හමුදාවත්තියාගන්න කඕනේ නෑැකිවන නෑ හෙම අවශ්‍යතාවත් තියන බව පේඩි නෑ කෙලකිවා. ඊට පස්සේ රජරු තව ල්ල අබ්‍රරිාන ජාතික මහනුවරසිට තරකුණාමලට පරක්පන්න න රජජුරු ජකටත් එහෙම ඒතරම් අනුකුල තවත් දැක්වේ නෑ. ඊට පස්සේ මැක් ඩවල් උඩරට ප්‍රභූන නැක සසාකච්චාර ඉති ැක් ඩෝවල් ඉදිරිපත් කරු යෝජනා ප්‍රබූන්්ටත් පිළිගන්නඩ පුළුවන් තත්වක තිබුුණනෑ.හ ප්‍රභූන් කල වහම ගොලු බලවෙනෙන් සටන්කර බව හැබැව ම හැම වෙලාවක මර රාජ්්‍යේ ඒ කියත්වය ඒව පිළිබඳව ඔවන්ට තිබුණා යම් කිසි හැඟීමක්ඒ අනුව කටයුතු කළේ ඉති අවසානය කියන්න්න දන්නේ මැක්්ඩෝවල්ගේ උඩ රට ගමන අන්තිම අසාර්ථක භාවයට පත්ත් ත පටි විස හතුලිස් පහ කොලබ එ එකක්ම බලගන්න අයටක අපිට විධ මාර්ගතිනවා අපේ ඩිස්ක්‍රිප්ෂන්නගෙත්ත ඒවාපි ස්නාන් කලතින ෆේස්බුක්ෙන්න්න පුළුව න්ස්්‍රගම්වෙන්න පුුවන් ඊමේල් වෙන්න පුළන් ඔය කොයි ක්‍රමේත් හැමම කෙනෝගේ ඔබට පාවිච්චි කල්ලා අපිට තොරතුරු ප්‍රශ්ණය වන්න පුුවන් අපි විරාමයක් ගන්නවා.

හතති කිය න හ බ ර වා ඉ හ බ ද ම ර ර න වි රෝමය ම ආබහෝලි ඒකමම මලාගන කිය හන ලප දේේන සහ. න <e වත් chaka, uh, uh, ේ ති ඉති හම ග ප ස සරද ගේෙරරු කතනගේ හමට ේ සස හ න ඉ සදසාරදදට කර බලවන්න බ හ හ ව කන්ද සහ ර කතන ගත්ත. ැපවා ඔ කතාාරරන්න ලවන් ඒ මලාඩානල අපේ අශෝෂෝක මහම අය ඉති ඔබටටට ඒ ට සමාම නම කෞරු යම හ ලාන අශෂෝක අපි අද ය කියල මේ අශශටට කතාරරන ගලවා සශෝගේ බ අශෂෝ ගැද ම පතාර ගුලග මේ ඉතිතිං සාර් තමයි ප්‍රදාන ර තුද ට කතරලත් ඔට ඒ අදාදාාල ජලද මාජම දේශ පැව කියලලා ඔපට ද ලුවන් අපිලි යලලිත් සාරකච්චාව අපි නරට ගමන ආරර්ගන අ සාාර්ථක වුණා ඒ අසාර්ථක විමත් එක්කම හුගක් කෝපවුනේ ෆෙඩ්්‍රරික් නොත් ආන්ඩුකාරය. ටක් නොත සැලකවේ උඩරට සාකච්ඡා සාර්ථකරීම උඩරට රජු සහ ජනතාව නොත්ත දක්වපු කරපු අපහාසයක් හැතිියට ඔහු පිටු දැකීමක් හැඩරි තමයි සැලක්වේ. ඒසා නොත් නොත් කෝපේයට පත්වීම සාධහරණයි මොක දහට තියන් ඇ ලක බලාපොරොතුක් මේ ව්‍යාපෘතිය සාර්ථත කල්ලා හුට බ්‍රතාානය කිරල්ටෙෙන් සම්මාන ලබාගණ්ඩ. ඒ අසාර්ථ කුණා අසාර්ථක වුණාහම නොත් කල්මරමින් හිටියා මේකේ පලිය ගැනීම සඳහා මේ අසාර්ථකත්වේ ඔහොම දැන්ව අප එන්නේ අටසය තුනේ යුද්ධටන ද්ද යාගෙනන්නේ සි සිහ එ සිද්ධිය පහතරට පුවක් වෙළඳ මේ දී සිටි මුස්ලිම් ජාතික වෙලෙන් දෙෙකුට රට ජුවිසින් යම්කිසි බාධාවක් කළ. බාධාවක් කරහම දැම් පහතරට පාලනය නෝතුලාගෙන අරි එකරගෙන යන්නේ. ඇතකොට මේ මුස්ලිම් බිලෙන්ඳගේ පුවක්පු මේ ව්‍යාපාරයට බාධාකිරීම නිසා. මේ කැනත්තව මුහකරේ උඩට රජුක තහනන් කරයි මුලි මුස්ලිම් වෙලට පපුුවක් විකුණන්ට ගකම් මේ ලලටනි නාගට මේ අයිලකඩය අත්දාගෙන පුවක් කකුණු කුණු හිටප කරනේ මේ මහ පරිමණ පුවක් වලින්ද. ඉතින් එයට තහනමක් පැනෙව්වා මේ පුවක් වෙලළඳාම සම්බන්ධයෙන්. මේක පහතරට සිද්ධවෙලා පහතරට වෙළෙන් දෙෙකුට පුවක්කුණට තහනවත් දාාපුයක යුද්ධප පටන්ගැනීමට සුසු නිමිත්තක් හට නොත් සැලකවා. අයෙකුල්ගේ බල ප්‍රදේශනක තියෙන්නේ. ඒ පගේ අපපුවා පගේයි ඉති මේ යුද්ධවලට පැටලැවෙඩ ඕන්නන්. අපට හොදට පේවා නේ ඇමරිකාව මැද පරදිගත් එකක යුද්ධට පටි ඒතු ගත් න එහම හොයාගන්න පුළුවන් ඕන්නන් ඕනන් ඒ ප්‍රසංසා කරන්ට හේතු මූන අලවල තිබ්බත් කටවත් පේේ හැබැයි හිින්දාගරන්න යුද්ධවල්ට යන්න හේතු හයාගඩ ඕන්නන් නහයිෙන් පොඩ්ඩක් එලියට පැල්ලතින ෙ ගත්දකමත් ඇති යුද්ධ ඇති කරන්න මේ නිසාි යුද්ධ පටන් ගන්නවායි කියලා ඒ ඒක මනුෂ්‍ය ස්වභාවයක්ක වයිති සංස්කෘත සාහිත්‍යය කියෙල තියෙනවා එකතු හර තමා වර්දස නොදිස්නේ කියෙලාව තියන්නේ කවුසිලුමෙන හෙම කවියයක් තමන් ගැහහි තියන පොල් පරාලි පේෙන්න්නෑ එලිය තියන මේ ඒව පෙන් හැටග ඒේවා ඒක ලෝකේ තියෙන සනාතන මේ මනුෂ්‍ය හැටියක් ඒ ඒ වගේ දේවල්වෙටක. ඒදේ ද නොත් ඕක යුද් දෙෙකට පටලන්න ඇදිලා රජුරන්ඩේ යවවා පනිිවිඩ මේක මෙහෙම විසඳන්නත්තන් අපි එතනත් බෙලි කොන්දේ සිධන මේ කර ඩෝන මේ ප්‍රශ් විිස දට අප ුද්ධගටේනවා. ැයිති ඒවෙන කොට මේ රජ්ජුරු සාකච්ඡා මාර්ගයයේ ඒ මුස්ලිම් වෙළඳදගේ ප්‍රශ්නයට උත්තරයක් යෝජනා කරල් අතිබුණ සාධරන උත්තරයක් නමුත් නෝත්ත ඒක ඕමනාවනේ නෑමොද ඔහුගේ අභිනාශය තිබුණේ වෙන දෙයක් දැම් මේ මුස්ලිම් වෙළෙන්දගේ පුවක් මල්ලේ ප්‍රශ්නට නෝත්මොකද කරේ ඔහු පරජ්ජුරන්ඩ කිවා මේ මේ ප්‍රශ්යක් මෙම ඇවිල්ලද නමේ අපේ අප පහතරට වෙලෙන්ද දැ මේක මේ නිර කරය කලන්න නැත්තන් අපට සත්කෝරල එලියෙලා දෙන්න හ මේ සත්කෝර්ල එියල දෙ ආර මැක්ඩොනල් ලවිල්ලාර කියපු අර කතාව තිරිකු නමල්ලේදල නූරේදල තිරුමල් පාරදාන ඒ එකත් අපට දෙන්නඩෝන ඔය දෙක දඩ බැරිනනා අප යනවා අයුද්ධෙට ඒ වෙනකොට ශ්‍රී ක්‍රම රජසිං රජතුමා විසඳමක් යජනා කරල තිබුණ එපුවක් ප්‍රශ්නට යෝජනා කරල එක විසඳන්න කටුතු කරල දෙේ වනම ප්‍රඩ් ෆෙඩ්්‍රික් නොත් ඒක ඇහේ නෑ ඒක ඇහේ නැතුව කිව්වා නෑ නෑඒ නෙමේ අපි මෙන්න මෙහම දැ අපිට මේක සමතයකට පත්ෙන්ට අපි යුද්ධකටේ නවා ඇැබ යුද්ධ අපි නොකරයිඉන්න අපට මෙන්න මටික දෙෙන්ඩ අප සත්කෝරල්ල දෙඩ බලය සහ අපිට අර පාරදාගණ්ඩ අවස්ථාව දෙන්න ශ්‍රීක මිස රාජසිං රජුරග ගනන්ගත්තයත්නයක ගනගත නැතිවුණ හමකද කරේ නොත් තිීරණය කරා පුවක් ප්‍රශ්නයාවේ කද සටසිිය දෙේ අට අටසිිය දෙේ හරි තැ මැඩ්ඩෝල්ගේ එක්ද සටසයන ඉ අරර පාරබල බලන්න වෙලා අටසියදේ මුස්ලිම් පුවක් ප්‍රශ්නයක්කාව ඉති රජරු පෙඩ් නොත් තිරණයර මේ හොඳයි පටලැ වෙන්න ගහිල්ලා රලොත් එකක කියලලා අරමදුන්නම රජරු ගඩන් ගත්තන ඊට ප හමකද කරේ මුදාවක් කියෙව්වා අමුද ಬලಸේන දෙකක් දෙපැත්್ತ වා. ಕ මද එකග ಕ ಮಿದಲ ಮීගමුಗಿල්್ල ಮීගම මಾವ ටැವಿල්್ಲ මವ රදිගේ ಕೆಲීම ಗ ಿල්್ ತ್ ಕೋರ್ಲ ಗಲ್ ಹತ ಕೋರ್ೆ ಗಳ ಗදರೆ ඉල්್ಲ ಗಳ ಗෙදරින් ಗಿරිಹ ගම ಹರಹಾಗ ಹಿල්್ල ಪෙರವರ විಿವනිද. එක ಸට ಸತ್ತನ ರ ರಿ ಿವනිಿದ. මහනුවර පේනමානේ වඩිලාගත ලොකුවට ගිල්ලොකොට හෙම පායිතම යන්වෙ හරි තේමගෙල්ල හම මෙ ඔවුන ඉ බස්සේ තිරගුණනාලේ හිට බ්‍රරිතානය හමුදාවක් තවානු කණ්ඩයක් පිටත් වන මිින්නේරරියට ඇල්ලා මිනේරියෙන් නාලන්දටයවිල්ල නාලන්දිෙන් බලකඩුව දුර්ග පහු කරලා ඔවුනුත් මහනුවර පේනමානේ ඉඳලා එකදසට සිතු වනේ පෙබරවාරරි විසි එක්වවෙනිද බ කණ්ඩ දෙකම සංකට ගල නුවරට ඇතුලු සංකට ගල නුවවට ඇතුළ වන කොටට මේක ගියා හමුදාවේ එක්දස් නමසයයක් ඒෙපතම දෙැපත් ිකුණ වල පත්නි කොඹමගී කට්ටේ සම්පූර්ණ බලයගත්තොත් ස්බා බටයෝ එක්දස් නමසයයි අලි තිස්හත් දෙනෙක් එක තමයි බලගනගී ගේලා මානුරට ඇතුළත්ා ජලිස් පෙපර විසික්වෙනි ඇතුලනට මොකද වුණේ සෙන්කඩගල නුවර බල්ලෙක් කොත් නෑ. ඕකෝ නගරේ හැරග හිල්ලා. දරගත්තමු ගෙනවා කියලා. ඒක ලියපු ඉතිහාසක් යොක නවා. මේගොල්ලන්ගේ හමුදාව ඉදිරියට යන්ඩ ලො හැලිච්ච බල්ලෙක්කත් සැකට ගල පුර හිටියන කියලා. ඉති කිසිගෙනෙ හිටියනෑක නගරේ දාල කියා. මේවා? අපේ දැන් අපට පෙන්ළු හැටිෙන අයෝ බය කියනේ කට්ටිය සටන් කරගන්න බැරු ඔන්න හොම ෙනනට කියන්න ල නමුත් ත් අපි එහෙම ඉක්මංවල සටකරපු කට්තියන් නෙමේ එකකු අපේ කට්ටය දැ හිටියමේ සටනට ඉක්මං වඩ ඔන්නෑ ැ නෝත් කලේ ඉක්මං වල කරබට නැමවෙලම පලවනිසාකචවාසාර්ථකයි හරි ගණනය කිරීමකින් තොරව සටනට ගිය එකෙන් සට නෙම සාකචාවට කියිය ඒක වැරදුුණා දැම්ම තකහනී අ වෛරයේ පිරිමහ ගණ්ඩ සටනක් සංවිධානය කළා කල්ලා ආවා ඇවිල්ලා නගර ඇතුල නගර කවුරත් හකට කරන්නද කවුත්නෑ නගරේ ඊට පස්සේ මේ ගොල්ලෝ කොහහර නගරේ නැව නැහැ කියනක මට පුදුමයිසේ තැ පිළිම තලා යාටියට ඉංගලිසින එක නො න මෙහෙම ප්‍රශ්නයක් තිය නොවාදැන් අප අපේ ඉතිහාන්සේ දිහා බැලුවම් පේන එකක් තමයි අර අභ්‍යන්තර වශයෙන් මොනමොන ප්‍රශ්න තිබුණත්කා කොටා ගැනීම් සාමූහික වශයෙන් කෙනෙකුට මූුණ දෙනකුට එච්චර පවාදී කළ එච්චර පවාදීම් කරල නෑ කොහොමත් තර බෞද්ධ දර්ශනය ඒවත් තිබිචේ යම් කිසි හර ශක්ෂ ක්ෂයක් තිබුණනය. හර්ද සාක්ෂියත් එක් එගුල්ලට නැවත එහම එහෙම දෙයක් එහෙම පවාදීමක් එච්චර නිර්දය ලෙස කරන්න පුළුවන්කමක් නෑ ඉතින් මේ ඒක තමයි ඒක ප්‍රශ්නේ දැඟ පාවාදීම් කියනවා දිහා බැලනොකොට ඉතිං ඉතිහා සහම සිද්ධ වෙල නෑ එච්චර පවාදීම් අවසාන බලු බල්ලෙක් නෑ සැකට ලු බල්ලක්ත් සටග නෑ පස්ස සති දෙකක් මේ අය වාඩිලාගෙන හිටිය නුවරවාඩිලාගෙන හිටිය කවුරුතු එන්නෙත්නැ ඉර පසමකරුත් ප්‍රකාශයක් කර අපි දැන් මෙ මේක අහතැර ගිහිල්ල නගරේ අපිට ඕනු කෙනෙක් රජ කරනවා ගෙලකර වෙල්ලා කොන්දේසි ස්මාලාවකට යටත් කල්ලා මුත්තු සාමීව රජ කරා හරි ර හම්බෙන් ම කන්න සමිට න්න සාමිට දුන්නේ ගන්න සාම ්‍රීක්කර වලශයෙන්ෙන නමින් දැන්ේ ප්‍රතාන්නේ නකොට මේ නගරය අත හර ගිහිල්ලා. ඉතිං කෝමාරි බ්‍රතාාන ජාතික මොකදකරේ මුත්තු සාමීව රජ කලා. හැබැේ මුදද මෙහෙමන නගරය අත හැර ගිය කියෙල කිව්වාම කවල් වර්දාවටහගන්නෙබ මුලු මහනුවරම සැනක හිටෙන එක. සංකඩගල කියන නගරේ තුර වටේ මිනිස් සහිටයන කරන්්ඩෝන කට හිටියන හිටන. ඉලක්කේ නෑ ඇතන. ඉතින් මේ මුතුසාමිව රජ කලා හැබැ රජකරාට කිස්සිද උඩ රැටිෙක් මුත්තු සසාමිට සයක දුන්න නැෑ මොුණ නමින් ජුුණ කිය නෑ තු වාම ජකරාගල තිෙන්නේ එහෙම නන්දාලා විිෂේ කරන්න තරඩක් කරන්න කාල ඇතිබුණ නි දන්නන්නේ රජකුට නම ඉතින් එනිසා ඒව කරට කාය ඇති බුන්න මෙ වාඩිෙරේවා මකොද ංග්‍රී සිටුවෝමනානෑ බ්‍රිතාාන ාතිකෙන්න්ට මේ අපේ රටේ රාජ්‍යත්තය ස්ථාපනය කරන්න අරුවම නෙමයි මුත්තුසාමීවවාඩි කෙරෙවේ සිංහසන්නේ බ්‍රතාාන ජාතියන්ගේ කොන්දේසි මාලාවක්කුඩ එකොන්දේසිමමාලා මොකති කලාිදන්නන්නේ කොන්දශසිල අනිවාර්යෙන් තිෙන්න්ටතියර පරකපනයක හත්කෝර්ල නෙමේ තව ඔක්කොමඔක්කොම කෝරල පවරාගන්නව තියන් ඇති කොලට ලාබවෙන විදිහ උඩ රටවෙලදාම කොල්ල වැඩි කොටසක් ලබාගන්නෙම තියන් ඇති ඇති උනේ මොකක්ද මුත්තුසාමිට කිසික් කෙනෙක් සහයෝකෙ දුන්න ඇද මහජන සයෝගය නතුව රජකරඩ බෑ බෑතිකේ මතකට නැගැන්න මකදප්‍යත් පසර හරියටමවිට අවුදු දෙේසකට කලින් කුසු මාසන දේවිය බලයට පත් කරහමත් ඔය තත්වෙම මානුවරදි මාහනුවරදිම කිසිම කෙනනෙක් සහයෝගෙ දුන්න නෑ මොකද මේ ජනතාව දැක්කා නිීත්‍යානුකූලව රජපුටේ වාඩි නොවෙනව නම් හරි මුන්න මොන ජගත එක් වුුණත්. ඒක පිළිගැනීමට මහජනයා සූදානන්වෙල හිටියෙන්නෑ ඒදා. අපි අපි කුසුමාසන දේවය ගැනල්ල වාඩි කරව්වාම මහජනය දන්න කුසුමාසන දව ගනෙ කාගෙ කවුද කියන එක. එවනත් ඒකට කැමතිවුුණේ එන්නෑ ැ කාන්තාවක් හැටියට දෝනකත්තරෙන කුසුමාසන දවී නමින් එතන වාඩි වුණාට මහජනයා එකට එකඟ වනේ නෑ. ති එනිසා. බලය නීති්‍යානුකූල භාව පිළ බඳව මහජනයා තුළ යම් කිසි ගැඹුරු හැඟීමක් සංවේදනයක් තියෙනවා ඉතිං පුළුවන් අවස්ථාවක පීඩනය අඩුවෙන අවස්ථාවක මහජනයාඒ නීත්‍යානුකූල නොන බල දැරීමට එරහි වෙන බව අපට මේ ඉතිහාස පෙන්නලදී තින වැඩි ඇතම ඉතිහාසනම මහනරයුගගේ ඉතිහාස අපට පෙන්නන අවස්ථා දෙකක දෝන කතරෙනත් කුසුමාසන දේවගේ පාලනය අනුමත නොකිරීම දැ දෙවනුව මේ ප්‍රතානයන් විසින් මුතුසාමිම වාඩි කිරීමේ සිද්ධිය ඔය දෙකේදම මහජනයා හිටඟ වනේ නෑ දැ ොකද වුණේ දැන් හොම දැන් ඉන්නවා සහි දෙකක් දැන් මේ අපේ කවරුත් උඩරට සටනට එන්නෙත් නෑ හැබැයි අපේ උඩටය දැනෙන හිටිය රජුද දැනගෙන හිටිය කොමකටේ ැගෙන හිටියා මේගොල්ලෝන්ට මොකක්ද ඉදිරිදි වෙන්න දැ මේ ගලු නොදන්න තැනකට නැවිල්ලදන කන්ද උඩරට හරි එතකොට කඳ උඩරට ඉන්න නම් බෙහෙත්තේ තහාරම සපය ගණඩුවන එතකොට උඩර උඩට දැනගත්තා තවත් ටිකකාලකින් යලකන්නේ වැස්සේ නෝ වෙහි පටන්ගන්න හරි වැහි පටන්ගත්ත හම උඩරට අන්ටන මේ දුස්කර වෙන්නේ ආපු අයට පරකු කරා ප්‍රමාධ කරා ඇත්තට වැස්සාවා. වැස්ස එන්න කලින් වැස්ස එනොත් එක්කම උඩරට අයිමකදතරේ බ්‍රතාන්‍යයන්ට පහතරටින් ආහාරහා බෙහෙත්වෙන මාර්ග ඔක්කො හවා මේ බ්‍රතාානයන්ට පහරදුම් නෑ සයිචෙ ැඩු ඒක් ෝහොම සැපයුම් මාර්ග අවිහිර කලා අවිහිර කල්ලා වැස්ස වැටනාා වැටුනාම්මකදනේ එහෙ ආරහිකයි වැහිකාලේ ලෙඩ රෝග පැතිෙනෙනවා හර මෙකොල තාවකාලි දුවරල් නෙඩ ඇත. ඇත්වෂ වැහිකාලක තාවවකාලික ඳුරක ඉන්වවා එක කියන එක සු පඩු වැඩ නෙමයි බල් හට ොත්තරන එක්දස් නමසයක් සැනග. ට අලි තිස්සා තක්ඒ අලින්ට කණඩ දෙන්නනලියට කන්ඩ ගෙන ට යට ෙෙ හටම දෙන්නගේ උ න හැකඩ අලිට ක්ඩ දෙන්නන මේක ලොකු ප්‍රශයිද මේකෙන් පේනො නෝත්ගේ ගණනය කිරීම් කොයිතරන්දුර ල දෙගෙන හරි ෆෙඩ්්‍රික් නොත් හරි බල ඉතින් අම්මේ මේ අපි කියනකොටනනාං ලස්සන්නට ලොකුට කියෙන නොත් ආ්ඩුකාරය ෆෙඩරිික් නොත් හ අඳන පරලට නුද්දාල ගන පරන අඩුකාරගේ නංගලින්න ඉතති ඒවා දැම්මටකමන්න දැන් ෙනස් කරන පුළන් හොල ඉතින් ෆෙඩරිික් නෝොත්ගේ වැැරදි ගණනය කිරීම තැ මොකද උුණනේ ්‍රතාන්නේ මැඩ්ඩෝල් නෙගේ මේ මැට්ඩෝල් ගහිල්ලා මේ ජෝන් ඩේවිත් හමුදාව හිටියා මේ ඉතින් තෙරුුණ මේ වැඩිදැන් හරයන්නනෑ දැන් අපි මේ ඉන්න එක්දා සමසීයහ බට පිරිසෙන් කොටසක්කාපහෝ යවන්න වන කොළඹ ක්ඩ දෙඩක් බැම පොඩ්ඩ පොඩ්ඩ මේගොල කොළඹ එවවා පොඩි පොඩි ක්ඩයන් බල ගැන පොඩි ේවා දවා එව කොට ොද වුණේ දැන් අපේ සිංහලය දැනන් හිටියමකදම මේ වෙන්න්‍යයන ක්‍රමේ මොකක්ද මේ කොල්න්ගේ හමුදා බලය අඩුවනවා ඒගොල්ල අඩු කරගන්නවා හරි මේ පැත්තෙන් ස්භාවධර්මය පහර දෙවා වැස්සෙන් බලගනය මේැන ශක්ති අඩුවයනෝ හමුදාවේ ආහා රඩුවවෙලතියනවා බෙත්තෙත අඩුුවවෙලතියෙනනවා ඒක උඩසන්ඩි පාතය හා මැලෙරියාව පැතරෙන පටන් ගත්තා එතකොට දැන් හරි දැන් නිමිත් ඔක්කම සාර්ථකයි සිංහලෝ එලියටවා උඩරට උඩරැටියෝ එලියටඇවිල්ල කිවා අපට මුත්තු සාමීෝ දෙෙන්ඩ කියලා රජ්ජුරු මුත්තුසාමි අපට බාර දෙෙන්ඩ හරි එට පස්සේ එහෙම කියනකොට හමුදාව බාරවහිටටිය දේවී තේරුුණා මේ වෙලා වේ එගොල්ලන් ඉල්ලීමට කන්දෙන්න්න ඕට නැත්තං අපට ලොකු පාඩුවකට මූුණ දෙට සිද්ධේ නොමේ වෙලාවවෙ කියලාා පස්සේ දේවී ඇ මුතුසාමිව සිංහල පිරිසට බාර දුන්නා පැරතුන්න ඔවුන් කළේමකද මුත්තු සාමිෂණයකින් ගාතනය කළා. මුතුසාමය කතා වෙත නිගරුණා ඒක කරපු ගමන් කෙලවරක් නැතුව ්‍රිාන ජතිකට පාරදුන්නා. එක්දස් නමසීයක් ගිහිල්ල උඩ රට ඉතුරුණේ තුන් දෙනයි තුන්දනයි. ඒතුරනේ තුන්දැනයි පැනලගිය ඒතුන්දනත් ජීවිත තුන යද්ෙ තුදන රුණ දන රුුණේ අනි එකකොත් පැනලගල්ල හැගුණ නතුම එහෙමි තුරුණා නෙේවිීද පැනලගෙල්ල හැංගුණා සියල්ල ඝාතනය කලාම්. ඒ ඝාතනය කරහම ඔක්කෝ මලසිරු ගෙනාව කොළඹ. ඒහිතියාගට තියාගඩ බෑන ඒ ගෙනාවට පස්සේ තමයි. මොනාද කොළඹ තිබිච්ච කනත්තේ වල්ලට ඉඩ මදිී ඉඩ පස්සේ ගෝල් ෆේස් එක තිබිච්ච ඇංගලිකන් දේවස්ථානයක සුසානභූමියය කිිල්ල එක වැලලුවා රි අදටත් ඒ ඇගලිකන් සුසානභූමි වල්ලපු මල් සිරුව එතනින් අයිං කරල ගෙනල්ලා බොරල කනත්තයක කොටසක මිහිදං කල්ලා තියනවායි නංගං ඔක්කමත්තය එකකක් තියෙනවා. එති ඒවාගේම අප ගිසැට් මතක් කර ඒ ඒ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් के මලසිරු ගනාවට පස්ස මේ ඇංගලිකන් देවස්थානය මේ ඒමොකදද මාස්සකයන් දාව දිව පූජාවමියගේන දිව පූජාව කරේ බෙන්න්जමන් බैලිකන ඇංගලිකන් පියතුමා ඔහු අවසානය දී එකක හුගක් පස එ හලස් නංගලදී ඔහු ලංකාවේ ප්‍රධාන ඇංගලිකන් විශපර හැටියට පත් කරන්නටත් යෙදුනා. ඉති ැ මෙ මේ ඉතිහාස ඉතිනෑඇ සර ඔකොහොම කිිල්ලි වෙල මේ සංගිලා හොටලේ අදන්ඩ ගිල්ලාම මේ කානුවක් කපනකොට. සිරවායක් හතු නට සියතුනේ අ උඩටින් ගුටිකාලාපු කීප දෙෙක්ගේ මලසිරුවු මට සැගලි අපිට ස්යා ගන්න පුලන්ග වුණා හමුදා හැඳුම් එක්ක ඒගොල්ල වලල්ල පුප වතර පරන හමුදා මුලස්ථාන හෝඒගේෙන් අවසන ඇති මහචාර රයිස්ෝදයයටට කියල්ල මයි ඒ ගොඩාරන් කාය කවද කියල් කියටනේ ඇ උසාාවී අධිරන නියෝගයක් එක ඉතින් අපි ඒක පරීක්ෂා කර ඉති අපිඒට හරි සතුටුණා මොකද මේ අපිට ර කටසය තුනේ වෙච්ච සටන අපට ඉතිහාසෙන් කියේවන්ට තින්නේ ඒ ඉතිහස් කතා ේ තිබ ඒ තිහස කතාව කට තිබා ඊට පස්සේ අපිට හම්බුණ අවස්ථාවක් පුරවිද්‍යාඥය හැටියට ඒ සටනට සහභයාගේ වෙලා මියගිය හමුදා නිලධෑරීන්ගේ මලසරුවල්ට අයිති කොටස් ගොඩ ගඩ. හරි එතොන මේක අතීතයි වර්තමානයයි දෙකමනිකම පාලමකින් සබන්ධ ච් සිද්‍යාක සම්බන්ධගේ සිද්ධියක් තිදක අපට හරි අපි හරි සතුටක් ඇතිවෙනවා ඒ පුරාවිද්‍යාත්මක කටයුතු ඒ පුා පුරාවිද්‍යාව තමයිතින් පරණ දේවල්න්නේ කර නවත් අපිකරේ වෝ හාරික අධිරන නියෝගේයකින් වෝ හරික වෛද්‍ය විද්‍යාව පිළිබඳේ නිගමනයක් ලබා ගණ්ඩුමනා කරන දත්ත සපීම කවතන්න පමේ ඉංග්‍රීසිුනත් මේ අපේ අතින් වරුන් කැෑවත් මේ මිනිස්සු ැරිචත්‍යය කරහන්තෝ ැත්න ඒ කටුත්තට පොත්පත්වල හා ලේඛනවල පමණක් සටහන් වී තිබෙන ඉතිහාන්න ඉතිහාස කරුණක් අපි ප්‍රායෝගිකව, යථර්ථවාදිිකව ස්පර්ශ කල්ලා එක පෙන්නඩට පුළුවවුණන ඒක ඒ සතුර තියෙන නැත්තන් මරණය කවුරහරි මරණයට පත්වීම සතුට කාරණයක් නෙේ ඒක මොන්න පැත්තකින් මොනවා වනත් සතෙක් වුණත් හැම කෙනෙකුටම ජීවත්වීම අයිතියක් තිෙන අනික ඔුන් සටන් කරන්නේ අභිමානයකින් ගහම්බීර භාවික මටේ රේව කෙනෙක් සටන් කරන්න පුළුවන් සටන් කරන ගෙනටත් අර මුණක්තියෙන අිමානයක් එම පිළවන්ඳ ප්‍රශ්නයක් නෙමේ නම තන අපි සතුටික ලැකිවර ඉහාසයයි වර්තමානයයි. ගලපා ගන්ට අපිට හරිම ජීවමාන අවස්ථාවක් මේකෙන් උදා වනා එ කොමහරි ඔයි විදිහට වැඩකටයුතු කරගෙන ගියයා මේ ඉතින් එක විශාල පරාජයක් පෙඩඩිට් නොත්්ගේ අති්‍ය දැවන්ත මේ පරාජයි දොන් ස කර ඔහුිය නැ න පස පග එතකට මේ ඔහිවිදියට කර ගල් මරන මැක්්ඩොනල් ගාතන වෙන්ඩ ඇති මොක දපියාර ගත්ත අපි හොයා ගත්ත ඇටසැකිල්ල ඒ තිබිච් පෙට්ිය ඉතාම ගෞුරුවන් විත ඉහළල නිලධරීගේ බව අපට පේනවා. හෝගේ නිල ඇඳු මේ කොටස් පවා න ගොල් පටි බ තරුත් තිබුණා බොත්තන් මොකද වැලිවලන වලල්ලතියෙ වැලිවල වලනකොට දිරායාම පරක්වෙනවා ප්‍රමාදයි. ඒ පින්තුර වාර්වත් වාර්තා විසිල්ල තියනවා ඒ පබ්ලික් මට දැන් ප්ලික්් මහ ලේකනයක් බවට පත්ව වෙනවා ම පින්තුරනට කමක්නෑ මකද මං හිතන්නන්නේ දැන්ක උසාාවිය තීන්දුවක්දී ලවරයි එතකොට උසාාවිය ප්‍රකාශයට පත් කලත්ති වරයි ක්ල නිසා ප්‍රකාශයක චායරූප බැලීම මංහිතන්න නීතියට අපට බැරිවෙන්නේ අධිකරනය විභාග වෙෙන්ති බැරිමට ුත්ක් සබන්ධයෙන් පෙන්න එක තම නී විරධ වන්නක මගේ දැනු ැට පන්න බැරි අධිරන නුව ඉතින් කොමහරි දැන් අපි මෙත්ම දිගටම වැඩසටහගල කතා කළේ. ඇැම් පිතාතන්ෝ යනවා පාරදනවා කොමන්තරණ කරනවා. දැ මෙවැනික කතාවගේ කතාන විතිහාස වෘතාන්ත. දැන් අපි කෙනෙකුට හන්න පුලුවන් දැන් ඔය කාලේ උනේ ඕවා විතරද නේ දපට බැල්ලුවීමට පේවට මෙමයි පිළිමතලාව මහාධකාරම ඉන්නවා මුත්තු සාමියලවල කන්න සාමි රජ කරනවා ඊට පස්ේ නෝත්ල මෙහෙම කරනවා මැඩ්ඩොල්ලා යනවා හ? මේ මේ සමා ඔච්චරද සිද්ද වන වෙනක සිද් ු ඇද. ්‍රතාානය මොවාද කරේ පහතරට ලැගල නිකං බැරක්කවලල්ටල හිටියඇ පකාවයි එම හන්න පුළුවන් නිසා අපි දැ බ්‍රිතාන්‍යයන් මේ තරන් ඇයි නෝත්ල මේ සටන් කරන්ඩ හත්කෝර්ලේ ඉල්ලන්ඩ් ොද ී පරන්න ප යි පාරක්ගේම පාරක්න දැම් මේ 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 මොක දෙම ්‍රරිතානයාව විල්ලක්කරේ මං හිතන අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ හැම කෙනෙක්ම කැමැතිසාහ අපටත් වගගේී මක්යම මේ සමාජය අනිත් පැත්තත් පැහදිලි කරල දෙන්න මේ කාලවනකොට න අද අ මේ කාලේ අපිට හරස්වන අරස්සෙන අපිට කාලය අවසනයි ඒහිදා අප අප අලු තවරදුද පස්මෙස පාලත සෙන්දල නපුනාාව අලවා කතාා කනු සතියක් යෝසන ගෙන අවුරදු හති කියනේ හැඳපෙන නාතමිලස ස ලා සුබලුත් අවරුද්දක් වේවා කියලා අප ප්‍රාත් රාර්ථනා කරනවා ජීවිතේ රාට ඉතිහා සසෙන අවුරුදුතක් කියනේ මේේශවාස මි වාශයටට සූිය මාුව න රන්නන අපේ ජීවිතත් මාගර ගන අතටක් කියලටර රට හේ.